Monera, fourth pillar. අයිබුවන් තවත් පෝය තුනකින් අලුත් ආණ්ඩුවක් කියලා මේ වෙනකොට දේශපාලන පක්ෂ සන්ධාන සහ පුරවැසියන් මහත් උද්‍යෝගයෙන් කියනවා. මේ අලුත් ආණ්ඩුව හදන්න මතවාද, යෝජනා, චෝදනා, ප්‍රතිපත්ති ගැන සාකච්ඡා කරන්න මොනරා ඩිජිටල් අද මේ වගේ වේදිකාවක් හැදුවා. මේ වේදිකාව තුළදී අපි බලාපොරොත්තු වෙනවා අලුත් ආණ්ඩුවක් හදන්න යන ගමනේදී දේශපාලඥයින් වගේම පුරවැසියන්ගේ අදහස් සාකච්ඡා කරන්න, විවාද කරන්න. මොනරා fourth pillar. අපේ පළවෙනි වැඩසටහනට අපි ආරාධනා කරා සමගි ජන බලවේගයේ විධායක සභික තිලක් මහානාම මහත්මයාට. ආයිබෝවන් ඔබතුමාට. ආයිබෝවන්. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක්, ඒ වගේම අමාත්‍යවරයෙක් උපාලි කොඩිකාර මහත්මයා. ආයිබෝවන් ඔබතුමාට. ඒ වගේම මේ දේශපාලඥයන් දෙදෙනාගෙන් ප්‍රශ්න අහන්න එම දේශපාලන පක්ෂ දෙකේම දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනෙකුට අපි ආරාධනා කරා. සමග ජන බලවේගය නියෝජනය කරමින් ප්‍රබුද්ධි මහේෂිකා ඔබතුමිට ආයිබෝවන්. ආයිබෝවන්. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් හසිත දර්ශන ඔබතුමට ආයිබෝවන්. ආයිබෝවන්. වැඩසටහනට ආරම්භයක් ලබා ගනිමින් මම මේ දේශපාලඥයන් දෙදෙනාගෙන්ම පොදු ප්‍රශ්නයක් අහන්න කැමතියි. ව්‍යවස්ථානුකූලව නීත්‍යානුකූලව මේ වසරේ ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු වත් විවිධ පාර්ශ්ව විවිධ තර්ක විතර්ක සහ විවිධ අදහස් පළ කරනවා. සමජන බලවේගයේ නියෝජනය කරන තිලක් මහානාම මහත්මයාගේ මම දැනගන්න කැමතියි. බොහෝ අය කියන වර්තමාන ජනාධිපතිවරයාට තව වසරක් හෝ දෙකක් කාලයක් දීලා නීත්‍යානුකූලව ජනමත විචාරකෙන් විචාරණයකින් හෝ වෙනත් ක්‍රමවේදයකින් එහෙම දුන්නොත් රට තව දුරටත් ස්ථාවර වෙයි කියලා. මේ සම්බන්ධයෙන් සමග ජන බලවේගය ස්ථාවරයෙන් පොත් මේකයි අමිල. සාමාන්‍යයෙන් අර එක එක්කෙනා කිව්වට රටේ ජනතාව විවිධ දේවල් කිව්වට එහෙම විධායක බලය දරන ජනාධිපතිවරයෙක්ගේ බලය ඒ අදාළ කාල සීමා ඒ කිසි කෙනෙකුට වුවමනා විදියට තීරණය කරන්න බෑ. ඒකට තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර ලියවිල්ල. අපේ මුළු රටේම ආණ්ඩුකරණය ජනතාවගේ පරමාධිපත්‍ය බලය මේ සියලුම කාරණා එකතු වෙච්ච ආණ්ඩුව ක්‍රියාත්මක වන ආකාරය තීරණය වෙන්නේ ඒ මත. ඒ නිසා ඒකේ පැහැදිලිවම 2000 මට මතක හැටියට 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුලදී අර ජනාධිපතිවරයාට 6ක් වසර තිබුණු බලය වසර 5කට අඩු කරගත්තා. එතකොට අඩු කරගත්තේ මං හිතන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දූර කාලය තුල. ඊට පස්සේ නැවත අවස්ථාවක අහනවා ජනාධිපති දූර කාලයේ අවුරුදු 5ද අවුරුදු 6ද හරි පැහැදිලි නෑ කියලා අධිකරණෙන් විමසීමක් කරන ශ්‍රේෂ්ඨාධිකරණය. ඒ වෙලාවේ නැවත වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා අනිවාර්යයෙන්ම වර්තමානයේ ජනාධිපතිවරයාගේ ඒ සංශෝධනය වෙච්ච කාල සීමාව වසර 5යි කියලා. එහෙමනම් අනිවාර්යයෙන්ම වසර 5 සම්පූර්ණ වන විට මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ කාල සීමාවත් අවසන් වෙනවා. ඒ නිසා වුරුදු 5ේදී අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන්නට ඕන. ඒක මං හිතන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය නෙමෙයි, අධිකරණයේ මොන තීරණය ගත්තත් සාමාන්‍ය සබුද්ධික ජනතාව වශයෙන් අපිට තේරෙන දේ නම් අනිවාර්යයෙන්ම වුරුදු 5ෙන් ජනාධිපතිවරණය පවත්වන්නට ඕන. හරි. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන උපාලි කොඩිකාර හිටපු අමාත්‍යතුමාගෙන් හිටපු පළාත් සභා අමාත්‍යතුමාගෙන් දැනගන්න කැමතියි. දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බොහෝ පාර්ශ්ව ඇමතිවරු මන්ත්‍රීවරු කියනවා වර්තමාන ජනාධිපතිවරයා තවදුරටත් තියාගත යුතුයි කියලා. එහෙම නැත්නම් වර්තමාන ජනාධිපතිවරයාගේ කාලය දීර්ඝ කළ යුතුයි. එහෙම නැත්නම් ඊළඟ මැතිවරණයේ ඔහුට සහාය ලබා දිය යුතුයි කියලා. ඔබතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍යවරයෙක්, පළාත් සභා අමාත්‍යවරයෙක් විදිහට, වර්තමාන ක්‍රියාකාරකයෙක් විදිහට මොකද හිතන්නේ මේ අදහස ගැන? අමිල, මුලින්ම මේ ප්‍රශ්නේ ගැන කතා කරන්න ඕනේ සාධාරණ. මේ ප්‍රශ්නේ බලන්න, දැන් 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිව දුට්ට දාන්න ඕනේ කියලා තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපේ පක්ෂේ ලේකම්වර හැටියට ගිහිල්ලා සන්ධානයක් ගහලා මහින්ද මහත්තයා හොරා කියලා දුට්ට දාලා අනුප්‍රවත්ත තුනක් එතකොට එක මේ 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 මාස ගානක් තුන ගෙනාවා.
දහනමය ද මෙතුම අපේ මහනම් මාතයක් වගේ දහනමය විසිය එක මොනාද මේ දහට. හරි තොට මේ තුඩම ගෙනාපු එක ගෙනයම්කත් එකම චේතනාව රට වෙනුවෙන්. රට වෙනුවෙන් කරනම් මහින්ද රජපක්ෂ මාත්‍යයන් මේ රට ඇතිවිච්ච අවුරුත්තියක යුද්ධය ගහල අවසන් කරලා සාමය සත්‍ර මිනිසුන්ට ගෙනල්ල දෙවිඩ මුස්ලිම් බර්ග මේ ජාතින් සියල්ලම කතුලක ජාතින් සියල්ම එකට එකහු කරලා අපේ තිවිච්ච අවුරුඩෙන් දස් කරලා ලෝකයේ තිවිච්ච මතය ටන් එක එටට තිවිච්ච මතය වෙනස් කරලා මහින්ද රජපක්ෂ මාත්‍යයා මේක අන්තිම අලුත් රටක් ගෙනාව ඇත්ත. ඒ ගෙනාපු වෙලා මොකදුනේ බලය එක්කන මේ ප්‍රශ්තියෙන් බලයයි තරතුරයි මේ රට ගෙන පරමාධිපත්තිය මහජනයා මිලලා අපි මේ ඉන්න අය ගැන නෙමේ මේ කතාව තියන මේ තියෙන බලය තනතුර තනතුර එක තමයි මේ ෆයිට් ගති තොර මේ අඩුක්‍රම වස්ථාව ගත්තාම විහිරුවක් වෙලා තියෙන අඩුකර වස්ථාව තන් එක්කෙනකුට ගහන්න ඕන්නම් ජනප්‍රියමනියව ගහන්න ඕන ඒ බලයට ආපුලාම ඒකුල අලුත් අනුකූලතා කළා ආයි මේගෙන ද හරියට ජයජවදන මහත්තයෝ ගන්න මේ රටේ යුද්ධත් එක්ක තිවිච්ච වෙලාවේදී තහතුන්ගනේ අනුක්‍රම හොඳ අමල කිව්වා අපි පළාත් සභාව හොඳ දක්ෂ වැඩ කර මිනිස්සු පළාත් සභාව මේ රටේ ඉතාම ගංගොල්ට ගියාම මහජනය බොහොම කිට්ටුවෙන් ඇසුකර පායතන තමයි පළාත් සභාව සල වැඩ කොටසක් ඒ පළාත් සභාව තොර දහතුමෙන අනුක්‍රම ගත්තාව ගෙනාවෙනාටද උතුරු නැගෙන ද්‍රවිඩ භාෂාව කතා කරන අගේ තියෙන ප්‍රශ්න ගැටලුවලට උත්තරයක් ඇට. නමුත් ඒ දහතුරුන් අනුක්‍රම විවස්ථාව ගෙනන්න එදා හදපු විවස්ථාවේ ඒ විවස්ථාව හදන්න එක්කෙනෙක් තමයි අපේන ජියල් පිරිස්සු චොප්සේ මහත්ය ස ජාතය පක්ෂටම දක්ෂ නීතිීජ මහතුරු මේ අය කට්ටිය හදපු විවත්තාව තාමත් විවත්තා සංශෝධනය නෙමේ දරුම් මේ ෆයිට් එක මොකද කියන්නේ චන්දයක් කරලා තියෙනවා දැන් අපේ 69 ලක්ෂ චන්දයක් කෝටාභය රාජපක්ෂ මාත්‍යයට දුන්නේ මහින්ද රාජපක්ෂ 2015 පරාජය කරලා මේ මෛත්‍රීපාල සිරිසේන එක්ක ගහපු යහපාලන ආණ්ඩුවෙන් ගහපු කරුණ උඩ තමයිනේ මේ ඔක්කොම ගැටලු ටිකාවේ. එතකොට නැත්නම් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට ගිහිල්ලා පොහොට්ටුවක් හදනවා පුජන පරම්පර හදනවා පොහොට්ටුවක් එනවා නෑනේ එතකොට ඒ පොහොට්ටුවක් හැදිලාවිල්ලා ආපහු මහින්ද රාජපක්ෂ මහත්තයාට මේ රටේ ගෞරව කරපු මිනිස්සු ආදරය කරපු මිනිස්සු වැඩක් කරපු මිනිහා කියලා පිළි අරගෙන තමයි ඒ මිනිස්සයා ගෙදරට ගිහිල්ලා තංගල්ට ගිහිල්ලා කාල්ටන් එකෙන් බස් ගෙනල්ලා පාරට බැලලා ආපහු නැවත එන්න කියලා ගෙදර ගිය මිනිස්සයෝ ගෙනල්ලත් යන්නේ. හරිද? එතකොට දැන් බලන්න මේ ආණ්ඩු ක්‍රමවත්තායව තිබුණනේ දැන් මහින්ද මහත්තයා හොරා කියලා ලෝපු මෛත්‍රීපාල සිරිසේන උන්නයි අවුරුදු දෙක අමාරක් තුනක් මට මතකයි තුනක් කරනකොට ආයි මහින්ද රාජපක්ෂ කියලා අල්ගමති මන්තු මම ඇහුවේ මේ දැන් මේ වර්තමාන ජනාධිපතිවරයාට තවදුරටත් කාලය දීර්ඝ කරන්න හෝ ඊළඟ මැතිවරණයේදී සහය දෙන්න ඕනේ කියලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඇතම් පාර්ශ්වය කියනවා ඒ සම්බන්ධව ඔබතුමාගේ මතය මොකක්ද අමිල අපේ පක්ෂයේ තීරණය තමයි ඡන්දයත් යන්න ඕනේ ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවට ඡන්දයත් යන්න ඕනේ ඡන්දෙ නොතිච්ච නිසා බලන්න තමන අපේ ප්‍රාදේශ සභා මන්ත්‍රී යුරෝපි බලන්න මේගොල්ලෝ අවුරුදු කීයක් පස්සටද වයස කීයක් යනවා එයා දක්ෂයා වයසට යනවා අපියෝ ගන්න තමතුමා කොහොම දක්ෂ මතුරෙක් මම වැඩ කරපු කෙනෙක් කියලා කවුරුත් මුළු ලංකාව පිළිගන්න ඕනේ ලෝකෙමගේ අධිකාර කොහොම හරිද දමරණ අපියෝ කොච්චර පස්සට ගියද අපි කරපු වැඩ එකින් එක එක නතර වෙලා ආණ්ඩුකාරවරුන්ට ඒ වැඩේ කරන්න බෑනේ හැදලි ආණ්ඩුකාරවරයෙක් කියලා තනි පුද්ගලයෙක් විතරයි එහෙම නෙවෙයි මහජනයාගේ මතය දැන් මේ කියන්නේ ඡන්දය ඡන්දය තමයි මහජන පරවල් තොර මේ අපේ තියෙන අනුකු ගත්තාව තියෙනවා චේදතුමා පළනක තමයි පාර්මන්තය උත්තරීත මේක එයට උඩගෙන ජනාධිපතිවරයා ඒ ජනාධිපතිවරයා පස්සේ බිදලා ගිලා තියෙනවා පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවේ 13 වෙනි අනුකු ගත්තාව යටතේ පළාත් සභාවේ තියෙන අපේ ප්‍රාදේශ සභා නගර සභා දැන් මේ දෙක රුතිය පාර්ලිමේන්තුව මොනවටද පැහැදිලි පන්තිතුමා අපි එහෙමනම් අපේ පළමු ප්‍රශ්න වටයට මේ දේශපාලඥයින් දෙදෙනාගෙන් ප්‍රශ්න අහන්න අපි ආරාධනා කළා. ඒ දේශපාලන පක්ෂ දෙකම නියෝජනය කරන දේශපාලන ක්‍රියාකාරීන් දෙපළකට අපි පළමු අවස්ථාව ලබා දෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පැමිණි හසිත දර්ශන මහත්මයාට ඔබතුමාට පුළුවන් සමග ජනබලයේ නියෝජනය කරන සමග ජනබලයේ විධායක සභික තිලක් මහනාම මහත්මයාගෙන් පළවෙනි ප්‍රශ්නේ අහන්න. මුලින්ම ස්තුතිවන්ත වෙනවා අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ ක්‍රියාකාරීන් වෙනුවෙන්
අපිට මේ අවස්ථාව ලබා දුන් මොනර ටීවී ආයතනයට. ඒ වගේම මහනාම් මහත්මයාගෙන් මම අහන්න කැමතියි, දැන් අපි දකිනවා මේ දවස්වල වේදිකාවල් වල මැතිවරණයක් තමයි ඉල්ලන්නේ, හැමෝම විපක්ෂය ඉල්ලන්නේම මැතිවරණයක්. එතකොට මැතිවරණ වෙනුවෙන් වේදිකාවල් වල තනින් තන රැස්වීම් ගණනාවක් තියාගෙන යනවා. ඒත් එක්කම ඔබතුමාලාගේ අපිට දකින්න නැහැ රට දැන් ගොඩනැගීමට මොකක් හරි සැලැස්මක් තියෙනවද කියලා. ඇත්තටම අපේ මේ උපාලි කොලිකාර ඇමතිතුමා නියෝජනය කරමින්, විශේෂයෙන් පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් අපේ හසිත මහත්මා අහපු ප්‍රශ්නය ඉතාම පැහැදිලි හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම හසිත මහත්මා, ලංකාවේ මේ මොහොතේ තියෙන්නේ අර වෙනදා දේශපාලන බලාරගලය හමුවේ මැතිවරණ තියපු වගේ අවස්ථාවක් නෙමෙයි. අර කොඩිකාර ඇමතිතුමා කියපු වගේ 69 ලක්ෂයක් ගත්ත ගෝඨාභය රාජපක්ෂ ඉතාම මේ මිනිස්සු දැඩි විශ්වාසයක් තියපු ජනාධිපතිවරයෙක් පත් කරගෙන, ඒ පත් කරගත්ත ජනාධිපතිවරයාට කවදාවත් ලංකාවේ මම හිතන්නේ අපේ ඉතිහාසෙ කවදාවත් නැති තත්ත්වයක් තුළ අලුත් අත්දැකීමක් දේශපාලන වශයෙන් ඇති වුණා. මම ඒක අමුතුවෙන් කියන්න ඕන නෑ මොකද උනේ කියලා. එතකොට ඒ අවස්ථාව ඇති උනේ කොහොමද කියලා කල්පනා කරොත් මට වෙනම උත්තරයක් තියෙනවා. ඒ උත්තරේ හරිම අමානුෂිකයි. ඒ උත්තරය කියාගන්න බැරි තරම් මනුෂ්‍යත්වයට බොහොම ඈතයි. කොහොම වුණත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට දාලා යන්න වුණා. ඊට පස්සේ 2022 රට බංකොලොත් භාවය පත් කරන්න 2022 අප්‍රේල් 12 වෙනිදා නන්දලාල් වීරසිංහ මැතිතුමා මහබැංකුවත් මැතිතුමා ප්‍රකාශ කරන්න කලින් මේ රට තුල ලොකු ගැටලුවක් වෙලා සංචිත හිඳිලා තෙල් ගේන්න විදිහක් නැතුව, ගෑස් ටික ගේන්න විදිහක් නැතුව, පොහොර ටික ගේන්න විදිහක් නැතුව මේ රට විශාල ආර්ථික අර්බුදයකට ගමන් කළා. තාම බංකොලොත් භාවය ප්‍රකාශ කළේ නැහැ. අද මෙන්න මේ ඇති වුණු තත්ත්වය තුළ රටේ තියෙනවා මහ විශාල පීඩනයක්. මහ ජනතාව තුළ තියෙනවා ලොකු අපේක්ෂා භංගත්වයක්. ඒ නිසා මේ හදවත ඇතුලේ මගේ වුණත් මං හිතන්නේ මෙතන ඉන්න සියලුම දෙනාගේ ඇතුලේ තියෙනවා දැඩි පීඩනයක්. ඒක මේ ඥාන එක්ක, ලේත් එක්ක එකට එකතු වෙලා මනසට හදවතට ප්‍රශ්නකාරී වෙන හොඳ මේ අත්දැකීම් සමුදායක් තියෙනවා. එතකොට මේක නිසා තමයි අතරමඟනේ මේ මේක ඉල්ලන්නේ. ජනාධිපතිවරණ කාල සීමාව ඉවරුණාට පස්සේ තවදුරටත් මේ ආර්ථික පීඩනය පවත්වාගෙන යන්න එපා මේ රටේ. මේ බංකොලොත්භාවය පවත්වාගෙන යන්න එපා. ඒ නිසා කරුණා කරලා වහාම ඡන්දය පවත්වන්න, ඡන්දය තියන්න. නැත්තම් මේ මහජනයාගේ ඇතුලේ තියෙන පීඩනය මොන විදිහට පුපුරායයිද දන්නේ නැති නිසා තමයි මේ ඉල්ලීම කරන්නේ. තිලක් මහත්තයා, ඔහු අහන්නේ මේ සැලසුමක් නැතුව නේද මේ ඡන්ද ඉල්ලන්නේ කියලා? නෑ, සැලසුමක් තියෙනවා. මං හිතන්නේ ඇත්තටම හසිත මහත්මයෝ ඒ මේ සැලසුම සම්බන්ධ කතා කරොත් මම ආර්ථික විද්‍යාව සම්බන්ධ ගුරුවරයෙක්, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්, ඒක මට කියන්න ගොඩාක් වෙලා යනවා. හැබැයි අධ්‍යාපනය සම්බන්ධ, ආර්ථිකය සම්බන්ධ, විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධ, කෘෂිකර්මාන්තය සම්බන්ධ, එතකොට ජාතික ප්‍රතිපත්ති ගොඩනැගීම සම්බන්ධව, ඊළඟට ආණ්ඩුකරණය සම්බන්ධව, රාජ්‍ය අයවැය සකස් කර ගැනීම සම්බන්ධව, එතකොට ආර්ථික මොඩලය අන්තයකට බර නොවූ දැඩි ලිබරල් ක්‍රමයකුත් නොවන, දැඩි සමාජවාදී සැලසුම් ගත ක්‍රමයකුත් නොවන, ඒ අතර මැද මාවතේ සමාජ වෙළඳපළ ආර්ථික මොඩලයක් ඔස්සේ මේ සියලුම අංශ පිළිබඳව වසර එකහමාරක් දෙකක් දැනට සාකච්ඡා පවත්වමින් ඒ සැලසුම් ක්‍රියාත්මක කළා. බ්ලූ ප්‍රින්ට් කියලා වෙනම බ්ලූ ප්‍රින්ට් එකක් හදලා වැඩසටහනක්, ඒක නැවත අප්ඩේට් කළා දෙවැනි බ්ලූ ප්‍රින්ට් එකක් සභාගත කළා පාර්ලිමේන්තුවේ, ඒකත් නැවත මේ පවතින තත්ත්වයට ගැලපෙන ආකාරයට IMF ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් එක්ක ඒ අලුත් තත්ත්වයක් දිහා බලලා තුන්වෙනි බ්ලූ ප්‍රින්ට් එක, ගොඩක් ලොකු වෙනස්කම් සහිතව නෙමෙයි යම් වෙනස්කම් සහිතව දැන් මේ වෙනකොට එන සතියේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු ඉන්නවා. විශාල වැඩසටහනක්, ඉතාම සැලසුම් සහගත වැඩසටහනක්.
ඒ ආර්ථික කමිටුවත් එක්ක සජිත් ප්‍රේමදාස නායකතුමා තුළ ප්‍රායෝගිකව කියන දේ කරන කරන දේ කියන නායකයෙක් වශයෙන් මේ පවතින ආර්ථික අර්බුදයට මේ බංකොලොත් භාවයට පිළියමක් වශයෙන් රට ගොඩගන්න සැලැස්මක් තියෙනවා. මට ඒක එකින් එක පැහැදිලි කරන්න පුළුවන්. අපිට මේක නෙමෙයි ඒ අවස්ථාව කියන එක තමයි මට කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි. අපි ඉදිරියේදී තවදුරටත් ඒක සාකච්ඡා කරමු. ඊළඟට මම අවස්ථාව ලබා දෙනවා සමගි ජන බලවේගය නියෝජනය කරමින් වැඩසටහන සහභාගී වුණු ප්‍රබුද්ධි මහේෂිකා ඔබට හිටපු ප්‍රස්නාහිර පළාත් සභා අමාත්‍ය උපාලි කොඩිකාර මහත්මයාගෙන් ප්‍රශ්න අහන්න. බෙහෙයින්ම ස්තුතිවන්ත වෙනවා අපේ අවස්ථාව ලබා දුන් දීම සම්බන්ධයෙන් මොන්රා ටීවී ආයතනයට. ඒ වගේම හරි ලස්සන කතාවක් කිව්වා අපේ උපාලි කොඩිකාර මැතිතුමා. මං ඒකෙන්ම ආරම්භයක් ගන්නම්. 30 වසරක කුරිරු යුද්ධය මහින්ද රාජපක්ෂ මැතිතුමා අවසන් කරා කියන ඒ පොයින්ට් එකත් එක්කලා මං එක්කාසු වෙන්නම්. ඔව්, මං අහන්න කැමතියි මැතිතුමනි, දැන් මේ වෙලාවේ තියෙන්නේ රටේ ආර්ථික ප්‍රශ්න. දුප්පත් මිනිහට කන්න බොන්න ටික නැතුව වේල් 3 කාපු මනුස්සයට වේල් 2 කන තත්ත්වයට පත් වෙලා තියෙනවා. හැබැයි මම අහන්න කැමති මේක සිද්ධ වුණේ මේ ආර්ථික පසුබෑම, මෙච්චර පසුබෑමක් සිද්ධ වෙන්න බලපෑවේ 75 වසරක දේශපාලන ඉතිහාසයේද නැත්නම් ඔබතුමන්ලගේ පොදු ජන පෙරමුණත් එක්කලා ඒ ආපු ආණ්ඩුවත් එක්කලාද කියලා. ඔබ කඩගාට වෙනවා ඉස්සෙල්ලම මේ තරු මගේ දිවෙක් වගේ ළමයෙක් සමුදායකතුමියක්. ඔයිට වඩා තව ටිකක් පොඩ්ඩක් ස්ටඩි දැනුවත් දැන් බලන්න මේ අපේ කාලේ වෙච්ච දෙයක් අවුරුදු 75 කතා කරන ඉතිහාසය දේශපාලන. තු අපේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පියා අවුරුදු ගාණක් රට ආණ්ඩු කරා. ඒ කාලයත් වෙච්ච සිද්ධි ටික ඒ කාලේ තමයි දරුණුම ජීවිපි සටම් මේක පාට බැහැලා ගිනි තියලා මොනවද මේ අපේ ගෙවල් ගිනි තියලා උගුලා ගෙවල් ගිනි තියලා තැපැල් කන්තෝරු ගිනි තියලා උඩ අපේ රාජායතනට ගිනි තියලා මම කෙටි කියන්නේ මේ වගේ ආව. එතකොට ඒ ආර්ථික පීඩන එදා තිබුණේ නැද්ද? අපිට එළියට බයින්න බෑනේ. දැන් LTT රොඩා හපන්නේ එතුණේ සිංහල මිනිස්සු අතර. දැන් දෙවියන් මිනිස්සු අතර නෙමෙයි මේක තිබුණේ. එතකොට දැන් බලන්න සිංහල මිනිස්සු අතරලා උගුලගේ තරණ අපේ හිටපු ගංගුල කාන්තාවක් බබා හම්බෙන්න ඉන්නවනා මේ මොනවද ටොයිලට් රැඩ වස්රූමට යන්න ඕනා ගිලිය තිබුණොත් ඒ කාලෙත් එළිවලනේ දන්නේ නවීකරණ ගෙවල් දොරවල් තියෙන්නේ. තොර කුප්පිලම් පොරන් යන්න බෑ. ඒ අම්මට මේ තමාගේ මේ වෙස්කිලට යන්න බැරි තත්ත්වයක් උදා කරලා තිබ්බ රටක්. ඒක පිළිගන්න ඕනේ. අපි දේශපාලන පක්ෂ මතභේද වෙනයි, අපේ ඒ විවාද වෙනයි. අමුත පිළිගන්න එපේ මේ. එතකොට මේක මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මහින්ද චින්තන ප්‍රතිපත්ති තමන්න ආර්ථික අර්බුදයේ තියෙනවා කියලා කියන්න. අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හිතු නැති වෙලාවක චීනෙන් මේ ආපු කොරෝනා වසංගතයත් ලෙඩ රෝගෙත් එක්ක අපේ රටේ තිබිච්ච ආර්ථික සම්පූර්ණ වැටුණා. මොකද අපේ දැන් මේ ආර්ථික විශේෂඥ අපේ ආචාර්යතුමයි. අපේ මොනවද මූලික ආදායන් ටික බලන්න. තේපොල් රබර් සහ විදේශ අපේ සංචාරක ව්‍යාපාරය. දෙස සංචාරක ව්‍යාපාරය මේ රටේ කොරෝනා නිසා මේ රටනේ ලෝකෙම රටවල වෙහිලා. එතකොට අපිට අපේ තියෙන බජට් එකෙන් මේ අපේ හස්ත මන්ත්‍රීතුමා වගේ තොරේ බජට් එකේ නා මුදල් ප්‍රමාණය. අපි ඒක ඔක්කොම ගණන් හිලා වරහ නැහැ. තව දවසක් දෙන්න අපි ඔක්කොම වරාගෙන නම් ඒවට. එතකොට බලන්න ඒ ආපු මුදල් ටික නැති වුණොට අර වසංගතය නිසා අපි ඔකලෝ තරණ ළමයක් බය වෙලා, පොඩි දරුවක් බය වෙලා, වයසක මේ ඇත්තොත් බය වෙලා. තොර මේ වැක්සින් එක මේ ඉන්ජෙක්ෂන් එක ගේන්න ඕන කියලා විශේෂඥ විශේෂ පරීක්ෂණ පවත්වලා ගෙනාව මතය. තොර මේක ගේන්න අපිට සල්ලි ඩොලර් රුපියල් රුපියල් සතුලි දෙන්නේ නැහැනේ ලෝකේ. ඒවලේ ඉන්දියාව අපිට උදව් කරා, ඒ චීන උදව් කරා, ඒ රටවල උදව් කරා, අපිට ඇමරිකාව වේලාව අපිට දුන්න සහනය මේ වගේ දුන්නා. නමුත් ඒ සහන ප්‍රමාණයට වඩා එහාට යන්න වුණා මේ අපේ තිච්ච ලෙඩ රෝගේ මැඩ පවත්වා. තොර කාට රස්සාවකට යන්න බෑ. හරිදා ජේපී LTT අඳුරු නීතියට වඩා හපන්නේ මේක. ඉදරින් එළියට බහින්න බෑනේ. තමගේ නෝනායි මාත්‍යටයි එක කාමරේ ඉන්නවත් විශ්වාසය මේ ලෙඩ රෝග නිසා ඉන්න බැරි කමක් තිබුණා. ඒතකොට ඔක්කොම බැලුවේ මේ රටේ ඉස්ලාම ගෝඨාභය රාජපක්ෂ මාත්‍යා බැලුවේ මේ රෝගෙන් මේ රට ගලව ගන්න කොහොමද. ඒ කියන්නේ කොරෝනා වසංගතය.
එතකොට ඒකට තමයි සම්පූර්ණ මුදල් ටික යොදවලා මේ 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 වැක්සින් එක ගෙනල්ලා ඒකට අවශ්‍ය බෙහෙත් උපකරණ ඒ ටික ගෙනල්ලා මේ අපේ ජනතාවට දීලා ඔය පොඩි ප්‍රමාණකෙන් අපේ මේ මියන ප්‍රමාණය වලක් දැන් ඉන්දියාව ගන්න ඉන්දියාව ලෝකේ තියෙන රටවල් මේ මේ ලෝකේ ලොකුම රටවල් පහ අතර තරගකාරී එක රටක් ඉන්දියාවේ බලන්න එකට උඩ ලක්ෂ ගාණක් මිය ගියා අපේ මිය ගියේ කීයද ඒ වෙලාව බලන්න උඩ ඒකට ඒකට වැඩපිළිලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දුන්නා ඒ වැඩපිළිලා තමයි ඩොලර් එක තියෙන ප්‍රශ්නය රුපියල් සත එක්ක නෙවෙයි ඩොලර් නැත්තම් අර බෙහෙත් ටික ලෝකෙන් ගේන්න බෑ එහෙම නෙමෙයිද මේක නැත්ත හරිද එතකොට දැන් මේ ටික ගේනකොට තමයි මේ අර්බුදනකට මෙතුමා කීක තෙල් ටික ගේන්න සල්ලි නැතුමා තෙල් නැහැනේ අපේ රටේ අපිට පෝර ටික ගේන්න සල්ලි නැතුමා පෝර නැහැනේ අපේ රටේ අපිට ගෑස් නැහැනේ අපේ රටේ ගෑස් ටික ගේන්න සල්ලි උනුනා එතකොට දැන් ගේන්න සල්ලි නැහැ නැත්ත හේතුවයි තිවිච ආදායමට සංචාරක මෙහෙමට ඊටවද අපේ වාහනයක් මේ ට්‍රාන්ස්පෝර්ට් කරගන්න ඒ වරායට ඇරලා තේවත් තෙල් ටික මේ තේදලු ටික කඩන්න අර තේදලු කම්කරු අර නෝන මාත්මිය යන්නේ නැහැ තේවත්තට ඇයි කොරෝනා මියට දේව කොහොම වැටුණා ආර්ථිකය ඒ වැටිච්ච එක ඔබතුමිය කිව්වාගේ පහුගේ කාලෙත් විච්ච පාලන තන්ත්‍රවලත් විච්ච ගැටලුත් එක්ක යුද්ධ ගැටලුවත් එක්ක මේ මේ වියදම් ක්ෂේත්‍රයත් එක්ක තිබුණ ගැටකට තිබුණා නමුත් මේ 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 යටතේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විලේ කල්පනා කරා මහජනයා පාරට බැහැලා කෑකෝ ගහලා මේක මේ මේ අරගලය කියලා නමක් දාගෙන මේක ගෙනාව. දැන් බලන්න අරගල භූමියේ හිටපු කට්ටිය අදවල පට්ටපාල් හොරුනේ. දැන් බලන්න අහුවලයි අර නිලියක් හිටියා මන්නන්නම් ගොසෙක් කියන්නු. අමදනේ කූඩු. උනාට රට අරින්න දරුවන් ඔගොල්ලගේ තරණ ළමගේ සල්ලි අර රට අරන්නනේ. හරිද? දැන් මේ 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 යපරද මේ 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 කවුද මේ වසන්තට වීඩියෝ දෙනකොට හිටපු අපේ සුජීව මේ මහත්මිය ඒගොල්ලෝ හිටියනේ දැන් බලන්න ඒගොල්ලෝ චරිත ඒගොල්ලෝ මේ බලන්න මේගොල්ලෝ මේ රට හදන්නේ මේ මේගොල්ලන්ගේ ලොක්කා සජිත් ප්‍රේමදාස මහත්තයා ගියතන කතා කරන්න බස්තල වාහන දුන්නේ මං කියන්නේ ගාපටි ගැන මේ ඇත්ත මේ වනි මානා මහත්තයා හරිද මේ අරගෙන කවුද මේ අරගල අනිත් පැත්තෙන් ඉන්නේ මේ රටේ ඉන්න කැටකාරෝ ටික මේ වෘත්ති සමිතිය කියලා හදාගෙන ඉන්නේ කවුද විශ්වවිද්‍යාලයේ තරණ ළමයි අද බලන්න විශ්වවිද්‍යාලයේ අවුරුදු පාප යන කාලේ අවුරුදු හතරක් විශ්වවිද්‍යාලය අපේ කාල සීමා ඉවර කරලා අපි අවුරුදු හතක් ඉන්න ඕනේ අපේ අම්මලා කොච්චර අමාරුවෙන්ද අපිට වියදම් කරන්න ඒතර අපි අවුරුදු හතකින් නාක් වෙලා තමයි උපාධිය ගන්න මානව මාත්‍යත් එහෙම තමයි අපි අවසන් කරමු මත ආචාර මණ්ඩලයට කෙනෙක් අපිට අපි දන්න හොඳ කෙනෙක් මේ 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 අරගල කියන ඒවා මේ වෘත්ති සමිති කියන මේ ඔක්කොම එලා තමගේ බඩකෝස්තරය හදාගන්න ඒවා දැන් කටසල්ලි උනේ ඒගොල්ලෝ පවුල් ටික බලන්න ඒගොල්ලෝ පවුල් වල කියලා බලන්න ගමකට බලලා ඔය කියන නායකයන්ගේ ගෙවල් දොරවල් කොහොමද කියලා මේ අමිලට රස්සාවක් කරලා මාසෙන වැටුපේ තමගේ නෝනායි දරුවෝ මේව කරගන්න බෑ අරම රත්තාන්න තියන සමිති කැටකාරකගේ ගියත් දොර බලන්න කොහොමද ඉන්නේ කියලා මේව කියන්නේ සමහර කියන්න ඕන මහජන දැනගන්න ඔගොල්ලෝ තරුණ අපේ දරුවන්ට ඉස්සරහට යන මේ ඉගෙන ගන්න ඕන දැනගන්න ඕන අපි පැරණි අපි උදේ එක්ස්පීරියන්ස් අය අපි හිරගවල ගිහිල්ලා මේ 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 දේශපාලනයෙන් බට කාපු අය ඒ නිසා මේක තමයි ඒ නිසා මේක මහින්ද රාජපක්ෂේ කාලේ ආර්ථික අර්බුදයක් තුනේ මට විනාඩියක් දෙනවා මිල තව මම ඒකට දුන කරන්න නැහැ කාලේ සම්බන්ධව මලන්න මහින්ද රාජපක්ෂ මහත්තයා යුද්ධයේ ගහලා මුළු ලෝකෙම බැලුවා අපේ තියෙන සංචාරක ව්‍යාපාරය තමයි ලෝකේ දියුණු වෙච්ච රටවල් සෑම එකම තියෙන්නේ අපිට. ඒතකොට මොකද බැලුවේ? බැලුවා. දැන් බලන්න අපි සල්ලි ටිකක් අහම අපි යන්නේ කොහෙද? පතා යනවා. අපි යනවා බැංකොක් එකට යනවා. නැත්නම් අපි යනවා සිංගප්පූරුවට යනවා. නැත්නම් අපි යනවා ඩුබායිකට. මොනාද කියලා අපි නෝදලා එන්න යන්නේ මේ ඔක්කොම. එහෙම එකක් තමයි පෝර්ට්සිටිය කියන්නේ. මේ ආර්ථික විශේෂඥ මහත්තයෙක්. ඒතකොට ආර්ථික ගැන දන්න කෙනෙක් පෝර්ට්සිටිය හදලා මොකද කරේ? ලෝකෙම ඉන්න ව්‍යාපාරිකෝ ගෙනලා මෙතන මේ 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 වාඩි කරන්න හැදුවා මේකේ මේවා ටික හදන්න ඊට පස්සේ එතනින් එන ලෝකම සංචාරකට එන්න පුළුවන් විදියට එතනින් දාලා ගුවන් පාලමක කටුනායකට යන්න පුළුවන් විදියට ඒ පාර සකස් කරන කටුනායකින් බෑලා එන්නේ පෝර්ට් සිටියට විනෝද වෙන්න
ඒක ඇතුලේ තමයි ඊළඟ වටේදී තවදුරටත් සාකච්ඡා කරමු. අපි නැවතත් ඊළඟ වටේ ප්‍රශ්න අහන්න අපි අවස්ථාව ලබා දෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පරිසරන්ට සහභාගී වෙනු හසිත දර්ශන මහත්මයාට සමිග ජනමල වේගයේ විධායක සභික තිලක් මහනාම මහත්මගෙන් ප්‍රශ්න අහන්න. 13 නැවතත් බලාත්මක කරනවා කියලා වගේ වේදිකාවේදී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගෙන් ඇහුණා. ඉතින් ඔබතුමන්ලා 13 ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරලා ඒකෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? හසිත මහත්මයෝ, මේක මෙහෙමයි. දැන් ඔබතුමාගේ නායකයා උපාලි කොඩිකාර අපේ ඇමතිතුමා මෙතන ඉන්නවා. මෙතුමා මහරගම විතරක් නෙමෙයි මුළු කොළඹ දිස්ත්‍රික්කෙම බිම් මට්ටමේ ජනතාව හොඳට ස්පර්ශ කරපු සංවේදී මහජන නියෝජිතයෙක්. එතුමා සමහර විට මෙතනදී කියන්න බැරි වෙයි. දේශපාලන අධ්‍යක්ෂීම් මත ඇතුලේ බොහෝ දේවල් එතුමගේ ඇතුලේ තියෙන්න පුළුවන්. ඒක තමයි මේ පක්ෂ දේශපාලනයේ හැටි. ඒ නිසා මගෙන් ඔබතුමා අහන ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස මැතිතුමා 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ අදහසක් කිව්වා උතුරට ගිහිල්ලා. මේ ඉතින් එහෙම ඇයි ඉතින් මේ මොකක්ද අනේ අහන්නේ මේ? මේ 13 ගැන පොඩ්ඩක් ඇමතිතුමා 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය JR ජයවර්ධන මැතිතුමාගේ කාලේ ආණ්ඩු කාලේ ඉන්දියාවෙන් ආවලු පරිප්පු දැම්මලු අත මිරිකුවලු ඊට පස්සේ සංශෝධිත ගිවිසුමකට ගියාලු. ඒ ගිවිසුමෙන් උතුරු නැගෙනහිර සංහිඳියාව වෙනුවෙන් හදාගත්ත එකම මේ බලය බෙදීමේ වැඩසටහන දෙන්න පුළුවන් චාන්ස් එක පොලිස් බලතල නැතුව ඉඩම් බලතල නැතුව ඒ අයගේ සංහිඳියාව වෙනුවෙන් දෙන්න පුළුවන් පළත් සභා පිහිටෙව්වා 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ. ඒක උතුරට නැගෙනහිරට පමණක් නෙමෙයි දකුණටත් මෙතුමන්ලටත් ඒ පළත් සභා බලතල සියල්ලම අමාත්‍යවරු බලතල අමාත්‍යංශ ඊළඟට කාර්යාල දැන් ඔබ දකින්න ඇති මේ බස්නාහිර පළාත් සභාව අර බත්තර මුල්ල අතන පළවත්ත පාලම් තුනලින් එහා පැත්තට යන පාරිතාම ලස්සන ගොඩනැගිල්ලක පාත්වාගෙන යනවා මේ මෙතුමල්ලා ඉන්න කාලේ තමයි හැදුවේ. එතකොට දැන් මගේ ප්‍රශ්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාට තියෙන ප්‍රශ්නේ මේ গুপ্ত අද්භූත ජනක මේ ක්‍රමය තවදුරටත් අර්බුද නිර්මාණය කරමින් පවත්වාගෙන යන්න හදන මේ කූට මේ දේශපාලන සටකපට නායකයෝ කරන දේවල් වලට ඇස්කම්පියාගෙන ඉන්නේ නැතුව එතුමා ගිහිල්ලා කියනවා ඔබතුමන්ලට මෙතෙක් කාලයක් මේ ව්‍යවස්ථාව ඇතුලේ තිබුණු පළාත් සභා බලතල විමධ්‍යගත බලතල ඔබ තුමාලට නැවත මම මේ මැතිවරණය පවත්වලා ලබා දෙනවා කියලා. ඕකේ ඇති කිසි වරදක් නැහැ. ඒ කියන්නේ ඒකෙන් කිව්වේ නැහැ ඉඩම් බලතල පොලිස් බලතල. ඒවා වෙනම පස්සේ සාකච්ඡාවට කල් තියලා තියෙන්නේ. ඒ කියන්නේ එතුමා කියන්නේ උතුරු නැගෙනහිරට විතරක් නෙමේ. ඇයි පළාත් සභා ඡන්දය අතුරුදහන් කළේ? කාගේ උවමනාවටද? ඒ එක එක අයගේ උවමනාවන් වලට එක එක ජාත්‍යන්තර භූදේශපාලනික මේ රටේ ක්‍රියාත්මක කරන මොකක්ද ඒකට කියන්නේ මහා දැවැන්ත අර්බුද නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙලා ඉන්න අයට ඉඩ දීලා සියලුම දේශපාලන පක්ෂ සියලුම මහජන නියෝජිතයෝ නිහඬව ඉන්නද කියන්නේ? මම නම් කියනවා අනිවාර්යයෙන්ම ඔබතුමාලත් එකතු වෙන්නට ඕන මේ පළාත් සභා 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ පළාත් සභා නැවත තියලා ඒ මහජන නියෝජිතයෝ පත් කරන්න. ඒ පොඩි ප්‍රශ්නයක්. අදාමිල මට විනාඩියක් දෙන්න ආණ්ඩුකාරවරු ඉන්නවා. මහජන නියෝජිතයෝ නැහැ. මේ උපාලි කොඩිකාර ඇමතිතුමාලා වගේ අය නැහැ. ඒ ආණ්ඩුකාරවරුන්ට බලතල දීලාද විධායක ජනාධිපතිතුමා වෙනම කණ්ඩායම් පත් කරගෙන ඒගොල්ලොන්ට ගැළපෙන රිසිසේ කණ්ඩායම් පත් කරගෙන ප්‍රාදේශීය සංවර්ධන කමිටු පත් කරගෙන ඒ අදාළ කටයුතු කරගෙන යනවා. මොකද්ද තියෙන විනිවිදභාවය? පළාත් සභාවලින් විශාල කාර්යභාරයක් කිරුණා රටේ. ඒක කාටවත් නැහැ කියන්න බෑ. මගේ ගැටලුව හසිත මහත්තයෝ, ඇයි පළාත් සභා අතුරුදහන් කළේ? මං දන්නේ කවුරු කළාද කියලා. මං ප්‍රශ්න කරන්නේ නැහැ. ඇයි පළාත් සභා ඒ එකම මේ දෙමළ
මුස්ලිම් ඒ ජනතාවට සුළු ජනතා ජන කොටස්වලට තිබුණු එකම විසඳුම එකම ප්‍රායෝගික බලය බෙදීම විමධ්‍යගත කිරීම සංහිඳියාව වෙනුවෙන් ලංකාව තුළ ගොඩනගපු එකම විසඳුම ඇයි හැංගුවේ? ඒක හැංගුවේ සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමාත් අමාත්‍යවරයෙක් ඉන්න කාලේ තමයි 2015න් පස්සේ තමයි ඔක පලස්සවා තිබ්බේ නැත. ඔතන හසිත මහත්තයෝ අපි උගුරට හොරා බෙහෙත් කන්න එපා. සජිත් මහත්තයා මේසරේ ජනාධිපතිවරෙන් ඉල්ලන නිසා සජිත් මහත්තයත් ඇමතිවරයෙක් ලෙස ඉන්න ආණ්ඩුවෙන් තමයි මේක කළේ කියනකොට අර සජිත් මහත්තයාගේ ඇඟෙත් පොඩ්ඩක් ගාන්නනේ අපි ඒ කතාව කියන්නේ. සජිත් මහත්තයට 6න් 1 කොටසයි නිවාස අධිකාරියේ බලය තිබුණේ. අනිත් ඔක්කොම චම්පි කැමැතුමාට දීලා තිබුණේ. එයා නිකන් අර සිරිකොතට ගල් ගහ ගහ නායකයත් එක්ක අරගල කරන අමුතු චරිතයක් මෙසේ වෙලාවේ යමතිකන් දරුවට හිටියේ ආණ්ඩුවේ. ඒ නිසා එතන සජිත් මහත්තයා හිටියා තමයි. මම කියන්නේ සජිත් මහත්තයා හිටියත් නැතත් ඒ ආණ්ඩුව කළත් ඒක වැරදි, මේ ආණ්ඩුව කළත් වැරදි, පොදුජන පෙරමුණ ආණ්ඩුව කළත් වැරදි. හේතුව තමයි පළාත් සභා ඡන්දය ඇයි හැංගුවේ? අපිට තියෙන ප්‍රශ්නේ ඒක මොකක් හරි සාකච්ඡා කරලා මේ උපාලි කොඩිකාර ඇමතිතුමාල එක්ක සාකච්ඡා කරලා ආණ්ඩුකාරවරුත් එක්ක සාකච්ඡා කරලා මහජන පරමාධිපත්‍යයට ඉඩ දීලා මහජනතාවගේ කියන කතාවලට සවන් දීලා එහෙම තීරණයක් ගත්තනම් කමක් නැහැ. ඒගොල්ලොන්ට ඕන වෙලාවට මැතිවරණ තියෙනවා. ඒගොල්ලොන්ට ඕන වෙලාවට ජනාධිපතිවරුන්ට අර අරගල වෙලාවේ ඒ අරගලය කරන තැන 70ක් 80ක් 100ක් එකතු වෙච්ච වෙලාවේ පොලිස් නිලධාරිවරු හමුදාවේ අය අනිකුත් ආරක්ෂක නිලධාරී ඒගොල්ලොත් එක්ක එකට එකතු වෙලා බීම බිබී අරගලය පෝෂණය වුණානේ. ජනාධිපතිතුමා ආරක්ෂක සේනාධිනායකයනි. ඒ වෙලාවේ ඒවට විරුද්ධව වැඩ කරා නම් අද රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට විරුද්ධව නඩු ගෙනියන්නට ඕනනේ. ඒ ගෙනියන්න ඕන දැන් පත් කළ ජනාධිපතිතුමානේ. තිලක්මත් මේ හසිතා මේ අහන කාරණය තමයි මේ දැන් ඔබතුමාම කිව්වා සයිත් ප්‍රේමදාස සිරිගොතට ගල් ගහ හිටියා කියලා. ඔව්. නමුත් ඒ ආණ්ඩුවේදී සජිත් ප්‍රේමදාස සිරිගොතට ගල් ගහ හිටියට මේ පළාත් සභා ඡන්ද පිළිබඳව පවත්වන්න ඕන කියන අදහසක් මේ කල්දානවට විරුද්ධත්වය පළ කරේ නෑ නේද? ඉතින් අපි කොහොමද සජිත් මහත්තයා නායකතුමා රනිල් වික්‍රමසිංහන එතුමට කිව්වද නැද්ද කියලා අපිට ඕක වචනයක් ලෙස කියන්න පුළුවන් මේ වෙලාවේ. ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන. මෛත්‍රීපාල සිරිසේන අගමැතිතුමා හිටියනේ. ඒ දෙන්නට එතුමා කිව්වද කියලා අපි කොහොමද දන්නේ? පළාත් සභා ඡන්දෙ තියන්න. ඇයි පළාත් සභා ඡන්දෙ නොතියන්නේ? මොකද්ද හේතුව? ඒක මේ ජාත්‍යන්තර ඉල්ලීමක්ද? මොන හරි කුමන්ත්‍රණයක්ද? ඒක එතුමා කිව්වද නැද්ද කියලා අද අපිට අපේ දේශපාලන ඌමනාවනු අපිට මතු කරන්න පුළුවන්. එහෙමනම් එයාට කියන්න තිබුණානේ. එයාට නෙමෙයි. ඉතින් එහෙමනම් ඔය ඕන කෙනෙකුට කියන්න තිබුණා. චම්පි කැමැතුමා හිටියා, ආර්.සී. ඇමතිතුමා හිටියා, අනිත් මන්ත්‍රීවරු පසුපෙළේ අය හිටියා. ඒගොල්ලෝ කිව්වද නැද්ද කියලාත් ගැටලුවක් තියෙනවා. මම අර කලින් පිළිතුරේ පොඩි දෙයක් තියෙනවා. අර උතුරු නැගෙනහිරට ගිහිල්ලා සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමා පොරොන්දු වෙනකොට 13 දෙනවා කියලා. එතකොට අර ඔබතුමා කිව්ව කාරණා දෙක පැහැදිලිව කිව්වද කියලාද කිව්වේ? කියන්නේ පොලිස් බලතල සහ ඉඩම් බලතල දෙන්නේ නැහැ කියලා. නෑ කිව්වේ නෑ. එහෙම මතක් කළේ නෑ. මම දැක්ක විදිහට මම දැකපු සාමාන්‍ය කතා බහේ දැක්කේ අපි 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව මම ඕගොල්ලොන්ට අවස්ථාව දෙනවා කියලා. පොලිස් බලතල ඉඩම් බලතල ගැන මොකුත් කිව්වේ නෑ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එතුමා කිව්වේ නැවත පළාත් සභා ඡන්දය මම ජනාධිපති වුණාට පස්සේ මහමැතිවරණය තියෙනවා. මහමැතිවරණේ තියලා පළාත් සභා ටික තියෙනවා. පළාත් සභා ටික තියලා ප්‍රාදේශීය සභා පළාත් පාලන ඡන්ද ටික තියෙනවා. දැන් මම ගෝඨාභය මහත්තයා පළවා හැරීමේ කුමන්ත්‍රණයේ ඉඳලාම මමත් මේ ටික පුරවැසියෙක් වශයෙන් ප්‍රශ්න කරනවා. මේ අපි හිතන හසිත මහත්තයෝ, අපි හිතන ඔබතුමාලා පොදුජන පෙරමුණේ ඔබතුමාලගේ පරමාදර්ශී නායකයින්ට ආදරය කරමින් අපි හිතන දේශපාලනේ නෙමේ මේ රටේ වෙන්නේ. මේ මහජන ලෝකේ තියෙන ප්‍රධාන රටවල් දෙක තුනක් තියෙනවා. ඒ දෙක තුනේ ඉත්තු වෙලා අපේ දරුවෝ අනාගතේ නිකන් කකුලේ යකඩ සපත්තුවට අධිරාජ්‍යය ඒ ගැති රටවල් වල යකඩ සපත්තුවට පෑගීගෙන අඳෝනා දෙන තත්වයක මේ අපි ඉන්නේ. අපි මේක පක්ෂ ભેදෙන් තොරව කතා කරලා අහන්න ඕන. කවුද මේ වැඩවල මේ කුමන්ත්‍රණවල පිටිපස්සේ ඉන්න දේශපාලඥයෝ කියලා. මේවා මෙතන මේ සජිත් මහත්තයාගේ ගැටලුවක්වත්
දැත්තං වෙනත් කාගෙවත් ගැටලුවක්වත් නෙමේ තියෙන්නේ. හැම කෙනෙක්ම හෙට උපාලි කොඩිකාර ඇමතිතුමා මේ ඇවිල්ල මේ පුටුවේ වාඩි වුණත් පළාත් සභා ඡන්දය අනිවාර්යෙන් පවත්වන්නට ඕන. පළාත් පාලන මැතිවරණ කල් දාන්න බෑ, අතුරුදහන් කරන්න බෑ. ඇයි ඒක අතුරුදහන් කළේ? කවුද කළේ? කවුද බලපෑම් සහිත නායකයා? කෙලින්ම ජනාධිපති, ඊළඟට අගමැති, ඊළඟට ඇමති මණ්ඩලය. ඊට පස්සේ මේ අවශේෂ ඇමතිවරු ගැන කතා කරලා වැඩක් නැහැ. ඒගොල්ලෝ මේ වෙලාවේ නායකයෝ වෙන්න හදනකොට ඒගොල්ලොන්ගේ යගේ මඩ ගන්න අපි දැන් අපි හිතමු දැන් කවුරු හරි උපාලි කොඩිකාර ඇමතිතුමා මේ ජනාධිපති වෙන්න හදනවා කියලා. එතකොට අපි අහනවා, ඉතින් උපාලි කොඩිකාර ඇමතිතුමත් හිටියානේ ඒ ආණ්ඩුවේ. එහෙනම් අහන්න තිබුණානේ. ඒ අර එතුමට ඒක ගන්න ඕන කමට ඒ කියන්නේ. එතුම මොනව කරන්නද මේ පහලින් ඇමතිවරයෙක් වශයෙන් හෝ මන්ත්‍රී කෙනෙක් වශයෙන් ඉඳගෙන? අපි අවසන් කරනවා. ඒ නිසා ඔබතුමා ඉතාම සාධාරණයි. ඔබතුමා ඉන්න තැන මම ඉන්නේ. ඔබතුමා පුරවැසියෙක් ප්‍රශ්න කරන තැන මම ඉන්නේ. මමයි ඔබතුමයි එකම තැන ඉන්නවා කියලා මට සතුටක් දැනෙනවා. මම නම් කැමති නෑ කවදාවත් මේ වගේ දේවල් ව්‍යවස්ථාවෙන් නියම කරලා තියෙන මහජන පරමාධිපත්‍ය බලයන් එක්ක පිටරටවල තියෙන භූදේශපාලනික අධිරාජ්‍යවාදී ඒ ගැති පාලකයන්ගේ නිකන් අර මේ රූකඩ බවට පත් වෙලා අපි අපිට ඒ අයට ඕන විදියට මැතිවරණ තියන්න, කල් දාන්න, හංගන්න, එහෙමනම් ඉතින් නපුංසකයෝ ඕන මේ ලංකාවේ ඉන්නේ. නපුංසක පුරවැසියෝ ඉන්න ඕන. ඒ නිසා ඔබතුමාගේ ප්‍රශ්නයට මම හිතනවා මම පැහැදිලි පිළිතුරක් දුන්නා. 13 වෙනි ව්‍යවස්ථාව හදිත් ප්‍රේමදාස මහත්තයා කිව්වත් නැතත් තමයි අනිවාර්යෙන් මේ ඡන්දය මම නම් කියන්නේ ප්‍රමුඛතාවය දීලා පවත්වන්නට. හරි, බොහොම ස්තුතියි. මේ ඊළඟ අවස්ථාව අපි ලබා දෙනවා සමිත ජන බලවේගයේ නියෝජනය කරමින් පැමිණි ප්‍රබුද්ධි මහේෂිකාට. හිටපු වස්නායර පළාත් සභා අමාත්‍ය උපාලි කොඩිකාර මහතාගෙන් ප්‍රශ්න අහන්න. අපිට දැන් මේ වෙලාවේ ප්‍රශ්නයක් මතුවෙනවා. ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ගෙදර යවලා නැවතත් මේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එකහු වෙලා මේ වැඩේ කරන්න පොදුජන පෙරමුණත් සම්බන්ධයිද කියලා. දු ප්‍රශ්නයක් නැතරුණත් නේද අපි මහේෂි කියනකොට මේක නැවෙන ප්‍රශ්නේ බලන්න මෙතුමා අපේ ආචාරතුමා අපේ මානව මහත්තයා අපේ හස්තතර මතුතුම ඔක්කොම එක්ක බලලා දැන් තියෙන ගැටලුව මොකක්ද කියලා බලන්න. දැන් මේ කියන්නේ සජ ප්‍රේමදාස මහත්තයා එදා හිටපෙක් සජ්ජාතය පක්ෂයේ නදුපනායි දොර එතුමා කැබිනට් එකේ ඇමතිවර. තොට මේ රටේ අනුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන නීතිය තමයි කැබිනට් එක ගන්නා තීරණ ඔක්කොම සාමූහිකයි. ඒ කියන්නේ තමතර අපි කතා කරලා අපි විවාද කරලා සාමූහික නැහැ, අපි වෙදිනා. නමුත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ කැබිනට් මණ්ඩලය තියෙන එක ගන්න තියෙන සාමූහිකයි. තොට දැන් මෙතනදි බලන්නකො, දැන් එදා මේ අපේ මෛත්‍රීපාල සිරිසේනාපතිතුමා ගෙනල්ලා 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඡන්දය කල් දාන්න කියනකොට ඒ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ කියනකොට කල් දාන්න කිව්වම කවුද ඒකට එලා රෑ 12ට 3:00 ගන්න කතරි දෙව්වේ? අනුර කුමාර දිසානායකගේ 3 දෙනා. ඒ 3 දෙනා තමයි ඡන්ද 151 ලැබිලා 3:02 හම්බු පාර්ලිමේන්තුව ඇතුලේ ඡන්ද වෙලා. දැන් එතනදී ඒක බ්‍රද අපේ සජිත් ප්‍රේමදාස මහත්තයා පියාව ගන්න තම තරුණ කාලේ එතුමා තමයි අපිව පළාත් පාලන මැතිවරණ කල් දාලා තිනුනේ. කියන්නේ ප්‍රදේශ සභා මැතිවරණ එතුමා තිව්වා ඡන්දය. ඒකෙන් තමයි මේ කොඩිකාරර කියන චරිතයක් හැදුම් අපේ තරුණ කාලේ. දැන් අපි ලොමේ අපේ අසතර උගුලෝගේ අපේ තරුණ කාලේ තොට අපි හැදිලා ආවා එකින් ඒ ඡන්දය. දැන් මේ ආණ්ඩු දෙකම එහෙම කල් දානකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිසි වෙලාවට සෑම ඡන්දයක්ම තියලා තමාගේ කාලේ අවුරුදු 2014 යන තිට ජනාධිපති බලය ආණ්ඩු ක්‍රම වත්තා අවුරුදු තමා ඒක අවුරුදු දෙකකින් අඩු කරලා ඡන්දයක් තිබුණා. ඒකෙන් තමයි මෛත්‍රීපාල සිරිසේනට ගෙදර යන්න මේ මහින්ද මහත්තයාට ගෙදර යන්න වුණා. මහින්දපාල සිරිසේන මහත්තයා රජපුටුවට යන්න සිද්ධ වුණා. ඒ ගත්ත තීරණවල තියෙන වැරදි රාශියක් මේ රටේ තියෙනවා. කායිද මේ කියන සංහිඳියාවන් තොට අපේ මේ දැන් ඉන්න ජනාධිපතිමත්
එතන අගමැති රාහිත බලන්න මේ රටේ වංගර කලින් වගේ ජාතීන් සියල්ලක්ම බේදු ඡන්ද නැති වුණා. හරිද? ඊටපස්ස දැන් තියෙන මේ ගැට ගහන්න බැරි නඩු කොච්චරක් දිනොත් කියලා මේ ලියා ගන්න බැරි ප්‍රශ්න රටේ මේ කැඩිච්ච ආර්ථිකය ගොඩ ගන්න බැරුණ මේ ඔක්කොම ඒක අපේ සජිත් අමතුමත් ඒ ආණ්ඩුවේම කැබිනට් මණ්ඩලයේ හිටපු කෙනෙක්. ඒක වෙන කතාවක්. අමතුමා කියන එක වෙන කතාවක්. හරිද? නමුත් දැන් මේ ඔක්කොම කියන මේ ආර්ථික ප්‍රතිපත්ති මේ මොන ප්‍රතිපත්ති කිව්වත් මොනා කිව්වත් අපේ විශේෂඥ මෙන්න අපේ කොටනක් වාර ව්‍යාත්මක මට රටේම හිටපු උගා බුද්ධිමත් වියතුන් ඉන්නේ ව්‍යාත්මක කියලා හදලානේ මේ 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 පාට බැල කෑගානකට දාලා ගන්න දුන්නේ උපදෙස් හරි නැති නිසා පොර ප්‍රශ්න බල ඒ ඒ ඒ ඔක්කොම ඉතින් මේවා කියන ඒවා මේ ආචාර මාචාර මේ කණ්ඩායම් කියන ඒවා කණ්ඩ පුළුවන් ප්‍රමාණයක් හිටපු ඇමතුමා මේ ඇය ඇහුවේ මේ මේ වෙනකොට අර 2005 මහින්ද රාජපක්ෂට සහාය දුන්නා වගේ ජනතා විමුක්ති පෙරමුණ මේ වෙනකොට ජාතික ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදු ජනතා පෙරමුණ අතර යම් කිසි එකඟතාවයක් තියෙනවද අර සරලවම කියනනම් සාධාරණයි මොකද සාධාරණයි කියන්නේ රටේ යුද්ධයක් කරනවා විසඳන්න බෑ යුද්ධයට සහාය දක්වන නිසා අනුර කුමාර දිසානායක විතරක් නෙවෙයි ඒකට සහාය දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ දා හිටපු මොනවද මේ ප්‍රේමදාස මහත්තයෙක් හිටපු කල්ලියේ 31 දෙනෙක්ද 30 දෙනෙක්ද ආවා මේ මේ මයිද මාත්‍යලකට කරු ජයසූරිය ඇතුළු ඒ වගේ හකිම් දැන් මේ මේ සජිත්ගේ ප්‍රධාන උපදේශකලා ඉන්න අපේ හකිම් මැමතුමාලා මේ ඔක්කොම ලාවා අපි අහන්නේ සර් අපි අහන්නේ මෙතන දැන් මේ යන්නේ ඒ ක්‍රමයමද කියලා නෑ ඒ ක්‍රමයක් යන්න නෑනේ තාම අපි අපේ ඒ ක්‍රමයක් මොන ක්‍රමයක් යන්න උනත් රටට යන්න ඕනේ මේ බලය නෙමෙයි යන්න මේ ආර්ථික අරමුදේ කියන වෙලාවට පක්ෂ අතර තියෙන අපි අහන්නේ මේ මහත්මිය මේ පක්ෂ අතර තියෙන තරගය නෙමෙයි නෝනේ මේ මිනිසුන්ගේ බඩන යන්න ඕනේ බඩට යන්න ඕන තර අපිට රස්සාව ඕනේ කර්මාන්තයක් කරලා කර්මාන්තය බී වෙන්න ඕනේ එතකොට අපිට රටට ඩොලර් ටික එන ක්‍රමයක් හදෙන්න ඕනේ එතකොට අපේ තියෙන දේශීය නිෂ්පාදන තියෙන පිට රටවල් ටිකට යවා ගන්න කොහොමද කියලා තියෙන්න ඕනේ අපේ පාරවල් ටික හැදෙන්න ඕනේ ඉස්කෝල ටික හැදෙන්න ඕනේ අපේ රැකියාවල් නැති කොල්ලෝ කරලන්ට ස්වයන් රැකියාව ටිකක් එන්න ඕනේ මේ ක්‍රම තුලනේ මේ ඔක්කොම කතා බා කෑකෝ ගහිනේ ඔක්කොම තියෙන්නේ මේක ඇතුළේනේ ඔබතුමා කියන විසඳුම් ලබා ගන්න මේ අහන්නේ මේ වෙලාවේ තියෙනවද කියලා ජාතික ජන බලවේගයත් එක්ක ඒක මගෙන් අහන්න බෑනේ යමිර මහත්තයා ඒක අහන්න ඕනේ කාගෙන්ද ඒක අහන්න ඕනේ අනුර කුමාර දිසානායකගෙන් ඒක අපෙන් අහන්න බෑ මොකද අපේම එකක් නෑනේ ඒක එක්කව වෙනවද මේ අක්‍රමල රට වෙනුවෙන් හිතලා අනුර කුමාර දිසානායකටත් එක්කතු වෙන්න පුළුවන් සජිත් මහත්තයාට අරණිල එක්කතු වෙන්න පුළුවන් එතකොට කවුද මේ මේ මුස්ලිම් අනිත් පක්ෂය වලට හකිම් මහත්තයාටත් එක්කතු වෙන්න පුළුවන් මහින්ද රාජපක්ෂරත් එක්කතු වෙන්න පුළුවන් එහෙම මතයක් නෑ රට ගැන හිතන්න ඕනේ රට ෆස්ට් ඉස් කන්ට්‍රි කන්ට්‍රි නව චිල්ඩ්‍රන් අපේ දරු හරිද මේක අතරේ තියෙන රට නැතුව අපේ විවාද තර්ක ඔක්කොම වැඩක් නෑ තමයි තුමේ සරක්ව කණ්ඩර එම කණ්ඩ නැතුව මන රටක් නෙවෙයි අපේ අපේ මුතුන් මිත් ඉඳලා කොස්තෙල් මේ මේ මොනද මඤ්ඤොක්ක මතල තියෙන රටක් අපේ කොමාර යමන මහත්තය අපේ ගමේ ඒකල් නැතුනාව දෙල් ගෙඩියක් ගන්නවා කොත් ගෙඩියක් ගන්නවා අපි කොල්ලෝ කාලෙත් එහෙමනේ කොස් ගෙඩියත් අම්බ ගන්නවා අපි වෙනෝදිනවා ක්‍රිකට් ගානවා නේද එහෙම රටක් අපි ඉන්නේ මම නැවතත් අවස්ථාව ලබා දෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මේ වැඩසටහනට සහභාගී වෙන හසිත දර්ශන මහත්මයාට සමුජ ජන බලවේගයේ තිලක් මහානා මහත්මයාගෙන් ප්‍රශ්න විසම් ඔව් මහානා මහත්මයා මම අහන්න කැමති දැන් අපේ රටේ මැතිවරණ වේදිකාවේ සියලු පක්ෂ තමන්ගේ ප්‍රතිපත්ති එළිදැක්වීමට නියමිතව තියෙනවා මම යෝජනාවක් ඉදිරියට කරන්න කැමතියි ඔබතුමාට මෙවැනි මැතිවරණ වේදිකාවේ මෙවැනි ප්‍රතිපත්ති ගැන සාකච්ඡා කරන්න ඒ වගේම ඔබතුමන්ලගේ ඒ සම්බන්ධව තියෙන ප්‍රතිපත්ති සම්බන්ධව කෙටි හැඳින්වීමක් කරනවා නම් ඉතාම කැමතියි මම හිතන්නේ හසිත මන්ත්‍රීතුමා පොදුජන පෙරමුණ මේ අලුත් ඒ දේශපාලන ප්‍රවාහය ඇතුලේ නව මාවතක් අලුත් නායකත්වයක් අරගෙන පෙන්වන්න හදන බොහොම තරුණ දේශපාලන චරිත. එතකොට මට ඒකට අමිල උත්තරේ දෙන්න කලින් මං අර ප්‍රබුද්ධි කියපු
අදහස මං නැවත ඇමතිතුමාට යොමු කරනවා. ඇමතිතුමාගේ අවස්ථාවේදී ඒකට මේ ඇමතිතුමාට ඒක හරියට ප්‍රශ්නේ වැටහුනේ නැහැ ඒ වෙලේ පිළිතුරක් දෙන්න ඕන නිසා. ඇමතිතුමා මේ කියන්නේ JVP එකට තිබුණේ අකණ්ඩවම 100%ක් වගේ ඡන්ද. අවුරුදු 60 ගානක දේශපාලන පක්ෂය 100%. ප්‍රධාන පක්ෂ දෙක තියෙන UNP ශ්‍රී ලංකා මාරු වෙනවා. අර ඇමරිකාවේ එංගලන්තේ වගේ. එහෙම මාරු වෙවි රටේ 76 වසරක සාපයක් මම නම් පිළිගන්නේ නැහැ. 76 වසරක් තිස්සේ විශාල කටයුතු ටිකක් රටේ සිද්ධ වුණා. ඒගොල්ලොන්ට ඒ ස්ලෝගන් කියන්නේ ඒගොල්ලොන්ට ඉඳ මම නම් කොතනකවත් බස් නැවතුම් පළකදීවත් මිනිහෙක් එක්ක කතා කරත් මං ඉඳ දෙන්නේ නැහැ. එහෙම 76 වසරක සාපයක් නැහැ. වැඩ කළා හැම තැනකම අඩුපාඩු වුණා. ඒක හරි. ඒ නිසා මම කියන්නේ අර 103 ඇමතිතුමා අද 151ක කතාවකට ගිහින් තියෙනවා. මං නැවත කියනවා 103 මේ මොහොතේ දේශපාලන පිටියේ 151කට අමිල මේ වෙලාවේ රත් වෙච්ච පොර පිටිය ඇතුලේ කතා කරනවා. එහෙම උනේ පොදු ජන පෙරමුණේ ක්‍රියාකාරීත්වයන් නිසාද වක්‍රාකාරයේ ඒ ඡන්ද දායකයොම නේද මේ ඒ පැත්තට කර්ණම ගහලා තියෙන්නේ. එතකොට ඒකට වග කිව යුත්තේ පොදු ජන පෙරමුණද කියන එක නේද මං හිතන්නේ ප්‍රබුද්ධි ඇහුවේ. ඔව් ඒක තමයි මං ඒක ව්‍යංගාර්ථයෙන් ඇහුවේ ඒක. ඒ නිසා ඔබතුමාගේ ප්‍රශ්නෙට මං එනවා. ඔබතුමා අහන්නේ ප්‍රතිපත්ති. අනේ හසිත උපාලි කොඩිකාර මැතිතුමාලා බොහොම ජ්‍යෙෂ්ඨ දේශපාලක. මම දේශපාලනේ පළාත් සභා ඡන්දිල්ලල තියෙනවා, ප්‍රාදේශ සභා ඡන්දිල්ලල තියෙනවා, මං වැවිලි සංස්ථාවේ සභාපතිවරය වශයෙන් කටයුතු කරලා තියෙනවා, රාජ්‍ය තන්ත්‍රයේ ඉහළ නිලයක් දරලා තියෙනවා අවුරුදු 5ක් විතර. එහෙම නැතුව මට දේශපාලන ක්‍රියාවලිය ඇතුලේ මහ විශාල අත්දැකීම් මෙතුමන්ලට වගේ නැහැ. හැබැයි ඔබතුමා අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් අනේ ඔය ප්‍රතිපත්ති කිව්වට වැඩක් නැහැ, ලියලා දුන්නත් වැඩක් නැහැ, මොකටද? ඊට වැඩිය හොඳයි ඔබතුමා හසිත මහරගම නගර සභාවට ඡන්දිල්ලනවා නම් මං ඔබතුමාගෙන් අහනවා, හසිත ඔබතුමා මොනවද ගිහින් කරන්න බලාපොරොත්තු වෙන දේ? කරන්න ක්‍රියාව. ඒතර ඔබතුමා කියනවා මම නගර සභාවට ගිහිල්ලා අනිවාර්යෙන් මෙන්න මේ 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 දේවල් තමයි මගේ ප්‍රමුඛතාවය, මම නොකළොත් අනිවාර්යෙන්ම වග වෙනවා මගේ ජනතාවට, ඕනම දඬුවමක් මම භුක්ති විඳින්න සූදානම්. මේ කරන එක මිසක් මේ පොත්පත්වල ලියලා ප්‍රතිපත්ති කියලා ලියලා ඒක කිසිසේත්ම මහජනතාවට වගකීමක් නැතුව වගවීමක් නැතුව ඒකට නඩුවක් දාන්නවත් උසාවියට ගිහිල්ලා නිත්‍යානුකූලභාවයක් නැති මේ ප්‍රතිපත්ති ප්‍රකාශන කොලකෑලි ඉල්ලන්නත් එපා, අහන්නත් එපා. මට නම් වැඩකුත් නැහැ. ලංකාවේ ප්‍රතිපත්ති ප්‍රකාශන තාම ලංකාවේ අමිල මේ රටේ ආණ්ඩුව කරගෙන යන මේ ඇනමුරිච්චි ටික හරියට හදාගන්න බැරුව තාමහන 6ද 5ද කිය. මේ ඒ කියන්නේ තිලක් මහනම් මහත්මයා මෙර ඒ කියන්නේ ඔබතුමා ඉදිරිපත් කළ බ්ලූ ප්‍රින්ට් එකක් වැඩක් නැද්ද? ඒ කියන්නේ ඒකත් ක්‍රියාත්මක නැද්ද? බ්ලූ ප්‍රින්ට් නෙමේ, යෙලෝ ප්‍රින්ට් කිව්වත් කරන්නේ නැත්තම් වැඩක් නැහැනේ. මෙච්චර කල් කලේ නැනේ කවුරුවා. ඒ කියන්නේ බ්ලූ ප්‍රින්ට් එකත් ක්‍රියාත්මක වෙන එකක් නෑ නෑ නෑ. මං ඒ බ්ලූ ප්‍රින්ට් එක මගෙන් ක්‍රියාත්මක වෙනවද නැද්ද අහන්න එපා. අපිම හදපු එක එකක්වත් මේ වෙනතෙක් නම් ක්‍රියාත්මක වෙලා නැහැ. මගේ ප්‍රතිපත්ති දැන් මහින්ද චින්තන සෑහෙන ප්‍රමාණයක් කරන්නේ නැති මහින්ද චින්තන ඉදිරි දැක්ම දැන් බලන්න. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මං කියවල තියෙන මොකද්ද? සෞභාග්‍ය කොච්චර හොඳද මොනත. ඒකේ තිබුණේ අවුරුදු 10කින් කාබනික ගොවිතැනට අනිවාර්යයෙන්ම ගිහිල්ලා වසවිසෙන්තොර මහජනතාවකට ආහාර පාන සුරක්ෂිතභාවයක් ඇති කරනවා කියලා මං කියෙව්වා. ඒක වෙලා තියෙන්නේ දේශපාලඥයන්ගේ තියෙන දුර්වලකම තමයි. නෑ අපි ඒක හින්දා ප්‍රතිපත්තිපරාසය මේ දේශපාලන දූෂිත මේ මට ඒක කියනකොට දේශපාලන කරපු අයට හොඳ නැති නිසා මං කියන්නේ මේ දූෂිත දේශපාලන ක්‍රමය මේ අවභාවිතා කරන සියලුම වගන්ති කොන්දේසි අවභාවිතා කරන දේශපාලන ක්‍රමය මුලිනුපුටා දාලා මේක අලුත් ව්‍යුහයක් ඇතුලේ මං දැක්ක පොදු ජන පෙරමුණෙත් අලුත් සංකල්ප අලුත් ව්‍යුහයන් ගොඩ නැගිනවා. හොඳයි. එතකොට ජනතා විමුක්ති පෙරමුණෙත් අලුත් ව්‍යුහයන් ගොඩ නැගිනවා. ඒකත් හොඳයි. දැන් සමගි ජන බලවේගය තුලත් අලුත් අදහස් අලුත් දේවල් ගොඩ නැගිනවා. හැබැයි අමිල මට විනාඩියක් ඔබගේ කාලයෙන් දෙන්න.
උපාලි කොඩිකාර මැතිතුමනි මම වැවිලි සංස්ථාවේ සභාපති බවට පත් කරේ 2016 අගෝස්තු මාසේ 4 වෙනිදා. එතකොට කෝටි 250ක් පාඩු ආයතනය. මම කිසිම රජයේ ආයතනයක තනතුරක් දරලා නැහැ ඒ වෙනකොට. පළවෙනි තනතුර මම දරන. මම යන්නේ ඉංග්‍රීසියෙන් කතා කරන, ඉංග්‍රීසියෙන් හිතන, ඉංග්‍රීසියෙන් පේපර්ස් මේ ඩිරෙක්ට් බෝඩ් පේපර්ස් හදන, ඉංග්‍රීසියෙන් මේ ටොයිලට් යන ඉංග්‍රීසිම තමයි ඔක්කොම තියෙන්නේ වැවිලි සංස්ථාවේ. ඒ කියන්නේ සුපරින්ටෙන්ඩන්ට්නේ. මම මේ සිංහල සාමාන්‍ය උපාධියක් ගත්ත, සිංහල භාවිතය තුල හැකියාව තියෙන පුද්ගලෙක්. ගිහින් ඉඳගත්ත පුතුනි. කෝටි 250ක් පාඩු ආයතනය මාස 7ක් ඇතුළත. මේක අහගෙන ඉන්නවා නම් වැවිලි සංස්ථාවේ ඕනම කෙනෙක් දන්නවා, කම්කරුවෝ ඉන්නවා 4600ක්, වතු තියෙනවා 19ක්, ස්ටාෆ් එක ඉන්නවා 580ක්. මම මාස 7ක් ඇතුළත ලක්ෂ 140ක් ලාභ කළා මේ ආයතන. කෝටි 250 සීරෝ කළා, මාස 7කින් ලක්ෂ 140ක් ප්‍රොෆිට් කළා මේ ආයතන. මොකද්ද කරන්න ගත්ත එකම ක්‍රමය? ඒ ක්‍රමේ තමයි අද මම මේ ආයතනේ වැඩසටහනට උපාලි කොඩිකාර ඇමතිතුමා ඔබතුමා මම ගැන දන්නවා. නමුත් මම බොරැල්ලට 190 බස් එකේ ඇවිල්ලා මේ මහවැස්සේ පුංචි කුඩයක් අරගෙන පයින් ඇවිදගෙන ඇවිල්ලා මේ ඔක්කොම තාමත් තෙමිලා තියෙන්නේ. මේ සත පහ සත භාගයක් සාංගික දේපල වගේ තිබුණු ආයතනවල මුදල් සතයක්වත් අපේ ජීවිතවලට අපි අපේ ක්‍රියාකාරීත්වයන්ට ඇතුල් කරගත්තේ නෑ. එතන ඉඳලා වගවීම, වගකීම, විගණනය වගේ දේවල් ඇති කරලා අලුත් සංකල්ප ගොඩනගලා හැම කම්කරුවෙකුටම පර්චස් 8ක් දීලා ඉන්දියන් ආධාර යටතේ අර සම්පූර්ණ ලයින් කාමර සංස්කෘතිය අයින් කළා. අපි වැවිලි සංස්ථාවේ හදලා දුන්නා හැම කෙනාටම සියලුම සනීපාරක්ෂක පහසුකම් සහිත ඉන්න ගෙයක් දොරක් දරුවොත් එක්ක. එයින් එහාට මම තව කියන්න යන්නේ නැහැ. බොහෝ දේවල් කළා. කරලා මේ ආණ්ඩුව වලයට පත් වුණාම පැය එකහමාරක පෙන්නේක මගේ විස්තර ටික දාලා, මම කරපු වැඩ ටික දාලා ඒ ටික ඉදිරියටත් කරගෙන යන්න මට අවස්ථාව දෙන්න කියලා ජනාධිපතිතුමාට පෙන් එකක් ඉදිරිපත් කළා. රමේෂ් පතිරණ ඇමතිතුමා මට පෞද්ගලිකව දුරකථනයෙන් කතා කරලා කිව්වා වැවිලි කර්මාන්ත ඇමති එතකොට ඔබතුමාට ඒ අවස්ථාව ලැබෙනවා සූදානමින් ඉන්න කියලා. නමුත් දෙසැම්බර් මාසේ 3 වෙනිදා මට ඊමේල් පණිවුඩයක් එනවා, කරුණාකරලා ඔබතුමා ඉවත් වෙන්න, අපිට අලුත් කෙනෙක් මෙතෙන්ට දාන්න ඕනේ කියලා. මං ඉවත් වෙලා ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා අදත් කිසිඳු රැකියාවක් නැතුව මං පෞද්ගලිකව උපකාරක පන්ති ටියුෂන් ගුරුවරයෙක් වශයෙන් වැඩ කළේ. මං කරගෙන ගියා. මම මේ කිව්වේ මේ ටික වෙන දෙයකට නෙමෙයි, මම ගැන කියන්න ඕන කමට නෙමෙයි, මේ අපි කරන දේ මම ওই ටික කියලා නෙමෙයි වැවිලි සංස්ථාවට ගියේ. මං පොරොන්දු වෙලා නෙමෙයි ගියේ කාටවත්. මම ගිහිල්ලා ඇත්තටම මට ලැබුණු බලයත් එක්ක අර මෙතුමන්ලට ලැබුණු බලය තුල මහරගම කොළඹ දිස්ත්‍රික්කයේ තුල යම් වැඩ කොටසක් කළා වගේ ඒ බලය ඇතුලේ කරන්න පුළුවන් සීමාව ඇතුලේ වැඩ කරන එකයි කරන්න ඕන. ජනාධිපති මේ ලංකාවේ තනතුර අර කිව්වේ ගෑණියෙක් පිරිමියෙක් කරන්න, පිරිමියෙක් ගෑණියෙක් කරන්න විතරයි බැරි කියලා. දුවා මේ තනතුර ලැබුණා නම් මේ රට සුරපුරයක් කරන්න පුළුවන්. ඇත්ත කතාව ඒකයි. කරන්නේ නැහැ. මේ ඔක්කොම තියෙන්නේ ප්‍රායෝගිකව අපි බලාගෙන ඉන්න ඕනේ. එහෙම කෙනෙකුට මේ රට යනතෙක්. ඒ නිසා ඔය ප්‍රතිපත්ති ප්‍රකාශන හසිත ඔබ තරුණයෙක් වශයෙන් ඔබේ අනාගත දේශපාලනයේ ගමන් මගේදීවත් යම් ප්‍රාදේශීය ආයතනිකදීවත් අහන්න එපා. අපිට දෙන්න ඔබේ ප්‍රතිපත්ති, ඔබේ කරුණු දෙන්න, ලිඛිතව ඉල්ලන්න එපා. කිසි වැඩක් නැහැ. ඒවා කරන්නත් පුළුවන්, නොකරන්නත් පුළුවන්. හැබැයි අවසාන වශයෙන් අවිල සමගි ජන බලවේගය කියලා තියෙනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන අපි ඉදිරිපත් කරනවා. මීට පස්සේ ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරලා නීතියක් බවට පත් කරලා නැවත ඒක ඉෂ්ට නොකළොත් නඩුගොනුවක් ඉදිරිපත් කරලා වැරදිකාරයා බවට පත් කරන්න පුළුවන් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරපු අය. අන්න එතෙන්ට ගෙනාවොත් අපිට යම් රටට ප්‍රයෝජනයක් ඇති වෙයි කියලා කියන්න පුළුවන්කමක් තියෙනවා. බොහොම ස්තුතියි. ඊළඟ අවස්ථාව සමගි ජන බලවේගයේ නියෝජනය කර්මින් පැමිණි ප්‍රබුද්ධි මහේෂිකාට උපාලි කොඩිකාර මහත්මයාගෙන් අවසාන ප්‍රශ්නය අහන්න. මැතිතුමනි, මේ මං අහන ප්‍රශ්නෙට ඔබතුමා වග කියන්න ඕනේ. රටේ මහජනතාවට, ඒ වගේම ඔබතුමාගේ පොදු ජන පෙරමුණ පක්ෂයට සහ මේ සුවහසක් ජනතාවට වග කියන්න ඕනේ.
ඔබතුමාගේ මම මේ අහන ප්‍රශ්නේදී උත්තරේට. මේ ඉස්සරහට එන ණය බර මේ ණය ගෙවීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න නැත්නම් මේ වගේම නැවතත් අපේ පිටම අපිටම බදු ගහලා අපෙම්ම හූරගෙන පිටරටවල් වලින් ගත්තු ඒ ණය ගෙවන්න නැවතත් අපිට මේ දීපු සහන ටිකත් නැති කරලා අපි වායි බෙල්ල මුලටම හිර කරනවා. විශේෂයෙන්ම පොජන පෙරමුණ මේ මේ මහින්ද රාජපක්ෂ ජනතුමාගේ නායකත්වයේ චාන්ද්‍රීචරම කියන්නේ මේ ණය ඔක්කොම ගෙවලා ඉවරයි මහින්ද රාජපක්ෂ 2015 මෛත්‍රීපාල හොරා කියලා පැරදී නැත්තා. ඔගලා සජිත් ප්‍රේමදාස මහත්තයාත් එතනට අහුම් වෙලා ඒ වැඩේ කරේ නැත්තා. බලන්න දැන් ඔබතුමා කියනවා කොහොමද ණය ගෙවන්නේ? කොහෙද අපිට තියෙන මිනිස්සුලක් වාත ඒ පොරබර ඒක පැත්තට දානවා. අලුත් දේවල් මොනවද කියලා හොර බලන්න මහින්ද මහත්තයා පටන් ගත්තේ හම්බන්තොට වරාය. හම්බන්තොට ගුවන්තොට පුඩ හම්බන්තොට ඉන්ඩස්ට්‍රී ප්‍රොජෙක්ට් එක කියද හම්බන්තොට ඉන්ඩස්ට්‍රී ප්‍රොජෙක්ට් එකේ කර්මාන්ත ශාලා තියෙන භූමි කැලි ටික 800ක් කීයද කරගන්නම් මුනේ තාම 4 හරිද? එතකොට පෝච්චටිය ගන්නකො සංචාරකයන් අපේ අම්බලමැතිතුමා සංචාරක ව්‍යාපාරය ගැන රටේ දිනු වෙන්න උනේ කියලා කොහෙලත් කතා කරා. පෝච්චටිය ගත්තනම් රෑලි වෙනකොට උදේ පාන්දර ඉඳලා රෑ විලනකොට තමලන පතා එකට යනකො මේ 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 ගිහිල්ලා මේ මැලේසියාවට සෝරි මේ මේ බැංකොක් වලට ගිහිල්ලා හරිද තායිලන්තේ තොරබන කොහොමද එන සංචාරක එන්නේ කොහොමද වයසක සංචාරක ඩෝල් එක අරගෙන ඒ රටේ දෙන ඩෝල් කියන විශාම වටු ක්‍රමේ අරගෙන එන්නේ විනෝද වෙන්න පිට ඒ වගේ එකක් තමයි පෝට් සිටිය මේ රුපියල් සත ගණන් දෙන කාර්යය කැතුල්ට යන්නේ ඔගොල්ලෝ කියන්නේ නෑ එන්නේ ඔක්කොම සංචාරක එන්නේ ඩොලර් එක මේ ණය ඔක්කොම නෙළුම් කුළුල්ල අද කොහොද පාඩුයි කියලා ගැව්වා පතරු යන්න දැන් මොකද වෙලා තියෙන්නේ කොහොමද ආදායම් හයිවේ ටිකට ගැව්වා අද ඕගොල්ලෝ කොහොමද ලංකාවට ගිහිල්ලා එන්න කතරගම ගිහිල්ලා වැඳලා දෙයන්න අන්තට පූජා වත්තල එන්න පය දෙකයි කාලයි පය දෙකයි විනාඩි 20යි කොහොමද ඒකකින් ආදායම දවතට ගාන පත්තරේ අවුරුදු සමය වීකෙන්ඩ් බලන්න එන කෝටි ගාන කොච්චරද කියලා මැතිතුමනි පෝට් සිටි එක ආනං ලෝකම ව්‍යාපාරික මේකෙනවා ඕපන් වෙළඳ පොලක් එනවා මේක කර්මාන්ත නිෂ්පාදන ටික අපේ රටේ තිබිච්ච ටික එතනට එනවා ඒව විකිණනවා විදේශිකයන්ට අන්න ඩොලර් එනවා මේක නැතුව කාටවක සජිත් ප්‍රේමදාසවත් අන්න කුමාර දිසානායකටවත් මේ ආණ්ඩු දෙක ආවොත් මේක පරද්දගෙන මේ පොදුජන ප්‍රමුණ පරද්දලා එහෙම ආවොත් එහෙම මහින්ද චින්තනයේ කඩා දාලා ගෝඨාභය රාජපක්ෂට ඒ පස්සට ගියාට මහින්ද චින්තනයේ හොඳ වැඩ කොටසක් තියෙනවා හොඳ ප්‍රතිපත්තියක් තියෙනවා මේ ආණ්ඩු දෙක ආවොත් එහෙම මං අද කිව්වා කියලා අමිලගේ ඩයරි එනියලා දීලා කියලා තියන්න මෙන්න අපේ තරණ මේ වැඩ කරන සහෝදරව මල්ලිලා ටිකත් ලියලා තියාගන්න තමාගේ දරුවටත් කියලා දෙන්න මේකේ කණ්ඩ නැතුව කෑම පැකට් එකට මරා ගන්න රටක් ඉස්සර පොඩි කාලේ හුවන ඉතියෝපියාව කොරියාව කියන රටව වැහලා තුනන ඒ වගේ රටක් තමයි මේ අපේ ආචාරතුමා මහානාම මැතිතුමා අපේ යාළුවා මිත්‍රයා මොන කිව්වත් මේ රට හදන්න පුළුවන් වෙන්නේ මහින්ද චින්තන වැඩපිළිවෙලට පමණයි කියන එක තමයි මට කියන්නේ. මැතිතුමනි මහින්ද චින්තන වැඩපිළිවෙලත් එක්කලා දැන් ওই කියන විදිහට නෙළුම් කුළුණ ගෙනාවා. හම්බන්තොට වරාය ගෙනාවා. හරි දැන් ඒ ගෙනාපු ටිකත් එක්කලා අපේ ආර්ථිකය ඒ කියන්නේ දැන් අපි ණය ගෙවනවා නම් අපි ඒ ණය ගෙවන්න වාරිකයට ඒ මුදල් ටික ගියා නම් කොහොමද අපි තාමත් ණය බරින් මිරිකෙච්ච රටක් වෙන්නේ? ඒ ටික ඉවර කරන්න දුන්නේ නෑනේ. දුන්න තුනයි ගන්න දැන් මම ව්‍යාපාර කරන ආග ගන්නවා මහජන බැංකුවෙන්. මෙයාත් ගන්නවා මහජන බැංකුවෙන්. තමයි ටියුෂන් ක්ලාස් වලින් දිනු කරගන්න ණය ගන්නවා. ඊට ක්ලාස් එකට ළමයි එන්නේ නැත්නම් ණය ගන්න පුළුවන්. නිකන් පුඩි එක්සම්පලක් කියන්නේ අපිට හරිද අපිට දොර සම්පරට තොර ටුවර් අපේ පෝට් සිටිය හදලා ඉවර කරන්න දුන්නා අවුරුදු කීයක් පස්සට ගියාද කියලා බලන්න දොර සම්පරණ ජනතා විතුරුණ කෑ ගැව්වා උමා ඔය ව්‍යාපාරය අවුරුදු 14ක් පස්සට ගියා දැන් මොකක්ද උනේ කියලා කෝට් කීයක් මගර පොලි වුණාද කියලා බලන්න ඉගත්ත දැන් කොහොමද ඒක වතුරට කායම් පස්සේ පල්ලාට ගලාගෙන මුන්රාගල් කොහොමද දැන් තියන ඒකේ ආදායම කෘෂිකර්මාන්තේ මේකයි කියන්නේ අපි කියන්නේ නායකතුමෙක් වගේ ප්‍රේමදාස මහත්මයා ජයජාදන මහත්මයා
ඩීසේ නනාකමැත්තුමා පණ්ඩාරනාකමැතිනය තුඩ මේටපු නායකු අතරම ඉතාම වැඩකුලසක් මේරට පේන්ඩ ගත්ත නායවලට වැඩ කරලා පෙන්නපු. ගත්ත නයවලින් අරගෙන යුද්ධය නතරක පුතිස් සෞෘද්ධ තිච්ච කලාබරකාරි තත්ත්වය නැති කරපු. එකමනායක රජපක්ෂමැත්තුමා. ඒකටයි කාටොක්කත් කියන්න බෑ. ඇයි මේ හොරා කියන්නේ රජපක්ෂ මාත්තට වැඩ කරපු නිසානේ. පාර්ලිමේන්තු ඇතුළේ අර අනුරකුමාර දිසානායක එක්ක තුන්දෙනා කාලා ඔක්කොම ප්‍රසාද ටික අරගෙන කාලා හිටියනම් මහින්ද රාජපක්ෂ තමයි ජනප්‍රිය. කාලා බීලා කෑ ගන්නවා, වේදි කරනවා, කතා කරනවා පමණයි. වැඩ නැහැ. දැන් ඒගොල්ලෝ තිටියනේ චන්ද්‍රිකා කුමාරතුම මැතිනේ ගහපු ආණ්ඩුව යටතේ. ඔබතුමේ කිව්වනේ ඒ ආණ්ඩුව යටතේ. එතකොට ඒගොල්ලන්ට අමාත්‍යංශ හතක්ද හතක් තිබුණානේ. නියෝජ්‍ය අමාත්‍යංශ හයක්ද හතක්ද තිබුණානේ. මොකද්ද කරේ කියන්නේ? කෘෂිකර්ම අමාත්‍යංශය අනුර කුමාර දිසානායකනි. බෞද්ධසියක් ඇදුවයි කියන ඉදා ඇදුවයි කියන කොහේනම් ඒවෙන් ආපු මේ 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 කෘෂිකර්මන්ත බිහි වෙච්ච ගොවි ජනපද ටික අපි අවසන් කරමු. ඒව තියෙනවද? එහෙම නැහැ. විනාඩිය අපිට දෙන්න. ඒ නිසා මේක කරලා ත්‍යාගන්න අවසාන වශයෙන් ජනතා විත්ති ප්‍රමුණුච් කවදාක්වත් බලයට එන්නේ අපේ ජීවිත කාලේ. එන්නේ නැහැ. ඔගොල්ලෝ ජීවිත කාලෙත් එන්නේ නැහැ. අපේ පත්ති වලට එහෙම එන්නේ නැහැ. ඒ වගේම සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් බලයට එන්න බෑ. ඒක ඇතුළේ පිරිසක් නැහැ. ඒකට හොඳ බුද්ධිමතුන් නැහැ. ඒකට කතා කරන්න ඒ දක්ෂ කණ්ඩායමේ මිනිස්සු නැහැ. නිසා IMF එක මේ වෙලාවේ ගිය නැත්තම් මෙලාට අපි ඔයගොල්ලෝ අපේ ළමයි ගහගෙන මරාගන්න අර ගෝල්ෆේස් එක අරගලේ වගේ නෙවෙයි. අර ඒ කාලේ පැනලා මංකොල්ල කනවා කියන්නේ අන්නේ මංකොල්ල කෑමට කෑම පැකට් එකට මංකොල්ල කන රටක් තමයි ඒ IMF එකට නොගිය නම් මේ අවස්ථාවේ. ඒක පියෝ ගන්න නෑ. පියෝ ගන්න ක්‍රමය තමයි දැන් මේ ඉතුරු ටික පටන් ගන්න ඕනේ. මහින්ද රාජපක්ෂ කරලා මාත්‍යා කරලා නතර කරපු වැඩ ටික ආරම්භ කරන්න. අන්න ඩොලර් අන්න නායක වෙනවා. අන්න IMF එතකොට නාය වාරික ගෙවෙනවා. IMF අපේ රට තවත් නාය දෙන්න පටන් ගන්නවා. අපේ එතකොට සුළු පොඩි ගංගුල මිනිසුන්ට කර්මාන්ත නාය ටික හම්බෙනවා. එතකොට අපේ මිනිස්සුන්ට පොලි අනුපාතය අඩු වෙනවා. අපේ මිනිස්සුන්ට නිවාස ටික හදා ගන්න පුළුවන් වෙනවා. මේ අද මේ උන් නෑනේ මුකුත්. මේ ඉන්න භූමිය මේ බලන්නක යහපැත්තෙන් ඉඳලා ඇවිල්ලා කවුද මේ? මහින්ද රාජපක්ෂ. බලන්නක ලස්සන මේ ඔරේන්ට නගරේ පිටර තියෙන මේ ස්කීම්ස් ටික ගිවල් ටික කවුද ඉන්නේ? ලංකාවේ හොඳම පෙළේ අය ව්‍යාපාරික තමයි මේ වැල්ල පදිච්චරයි. අපි අවසන් කරමු. අපි අවසන් කරමු. හරි බොහොම ස්තුතියි. මේ වැඩසටහන අවසානයට ඇවිල්ලා තියෙන්නේ. මම අවසාන වශයෙන් අවස්ථාව ලබා දෙනවා සමුජ ජන බලවේගයේ විධායක සභික තිලක් මහනාම් මහත්මයාට විනාඩියකින් වැඩසටහන අවසන් කරන්න ඔබේ අදහස් පළ කරන්න. ඔබේ ඉල්ලීම මත විනාඩියක් ගන්න බලන්න. මට අවසාන වශයෙන් උපාලි කොඩිකාර එමෙතුමත් කියපු දේත් එක්ක එතනට එකතු වෙමින් මම කියනවා. එතුමා කිව්වා සජිත්ත කණ්ඩායමක් නැහැ, සජිත්ත දක්ෂයෝ පිරිසක් නැහැ වැඩ කරන්න. ඒ නිසා සජිත්ත ආණ්ඩුව මාරු වුණොත් ජේපී එක ගැනත් කිව්වා. සජිත් ආණ්ඩුව මාරු වුණොත් සමහර වෙලාවට මිනිස්සුන්ට කන්නත් නැති වෙයි කියලා. ඒ නිසා මම කියනවා උපාලි කොඩිකාර මැතිතුමාට ඔබතුමත් ජ්‍යෙෂ්ඨ පොදුජන පෙරමුණු ක්‍රියාකාරීත්වයන් තුළ සෑහෙන වගකීමක් වගවීමක් ඇති දේශපාලඥයෙක් නිසා දරුවන්ගේ මන්දපෝෂණයේ වැඩි වෙලා තුන් වේල කන්න බැරුව ඉන්නේ. ඒ වගේම ඇඳුම් දිහා බැලුවම මිනිස්සු ඇඳගෙන යන ඒවා මං අදත් බැලුව බොරැල්ලේ ඉඳලම කොළඹ තමයි යස්සන නෝනල ලස්සන මහත්තුරු සපත්තු දාගෙන වාහන ඇතුලේ යනවා. ඉස්සර ගම්වල ඉන්න මිනිස්සු කොළඹ අය දිහා බලලා කියනවා අද කොළඹ අයගේ ඇඳුම් පැළඳුම් දිහා බැලුවම මං අදත් බැලුවා හරි දුකයි. වැරහෙලි ඇඳගෙන මූණ නිකන් මැලි වෙලා මූණ නිකන් හෝදලවත් නැති වගේ නිකන් මිනිස්සු ඉතාම දුකටපත් වෙච්ච මුදල් පසුම්බිය හිස්සෙලා රෝගාබාධ වැඩි වෙලා අවුරුදු 50ට වඩා අඩු අය හાર્ට් ඇටැක් හැදිලා මැරෙනකොට YouTube එකේ සුසන්තිකා ජයසිංහල අර මොකද ගාල්ලේ කරලක් ගැන කතා කරමින් මේවා කරනවා. ඉතින් ඒ පාමසිවල ඒවා හරියට විකිනෙනවා. මොකද මේ ඉන්ජෙක්ෂන් ගහපුවයි ආබාධ නිසාය මේ 50ට අඩු අය හෝගාල හાર્ට් ඇටැක් හැදිලා මැරෙන්නේ කියලා විශාල ව්‍යසනයක් රටේ තියෙනවා. ඒ වගේම සාමාන්‍ය මරණ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා ඒ වගේම සෞඛ්‍ය තත්ත්වය පිරිහිලා රෝගී බව වැඩි වෙලා දුගී බව ඉහළ ගිහිල්ලා අධ්‍යාපන අවස්ථා අඳුරින් අඳුරට ගිහිල්ලා නීතියේ ආධිපත්‍ය බිඳ වැටිලා ඒ වගේම පහුගියදා අතුරුගිරිය වෙච්ච සිදුවීමත් අපිට ගන්න පුළුවන් ඉතාම ලස්සන නාඩගමක් සම්දර්ශන
ය වෙන ආකාරයක් අපිට දක්නට තියෙනවා. මෙන්න මේ තත්ත්වයන් එක්ක මේ රට අනාගතයේ කවුරුන් හෝගඩ ගන්නට ඕන. මම කියන්නේ කවුරුන් හෝගඩ ගන්නට ඕන කියන එක මිසක් මං එතෙන්දි කවුරුවක් ගැන කියන්නේ. ඒකට අදාළ දක්ෂ පිරිස් තමයි අපි. බොහොම සුදේන ඔබතුමාට අපි අවසාන වශයෙන් අවස්ථාව ලබා දෙනවා. විනාඩියකින් උපාලිකොඩිකාර හිටපු අමාත්‍යතුමාට බස්නාහිර පළාතේ අවසන් කරන්න වැඩසටහන. බොහොම ස්තුතියි අපල. විශේෂයෙන්ම අපේ මානවමත්තුමා කිව්වා වගේ දැන් මේ ස්ටෝකන් ටික අවුරුදු 75ම කීපවත සුද්දායි කාලේ ඉඳලා කීපවත. එදා සොල කිව්වේ කවුද? සම සමාජ පක්ෂයේ කුපීටකේ වුණ කොල්ලිනාද සිල්වා, එස්.ඒ. වික්‍රමසිංහල ඔය කතාවම කියනවා. දැන් අද මොකද? අද අඳින්න නෑ, කන්න නෑ කියන කවුද? මහරගමට එන්න මම තමයි හැදුවේ පාංකඩ නගරය. අද මුළු ලෝකෙම බැංකොක් වගේ නගරයක් හදලා තියෙන මහරගම. මමත් අපේ නෝනා කාන්ති කොඩිකාරමැතිනිය එතුමගේ ආසනේ අපේ ආසන කෙරුවේ මේ අපේ ආචාර්යතුමාත් පදිංචිලා ඉන්නේ. එහෙම නගරයක් මේ ගමන අමිල මේ අවුරුද්දර තිබිච්ච සේල් එක, ක්‍රිස්මස් සේල් එක සිංහල කිසිම කාලෙක නොතිවිච්ච වෙළඳාමක් මේ ගමන තිබුණයි කියලා තමයි අපේ වෙළඳුක. කැටලු තියෙනවා, අමාරුකම් තියෙනවා මිනිසුන්ට, ණයවාරික තියෙනවා, පොලි අනුපාතය තියෙනවා, ටැක්ස් එක තියෙනවා. මේ මොනා තිබ්වත් අද නැවත ශක්තිමත් රටක් බවට හැදීගෙන යන වෙලාවක් තමයි තියෙන්නේ. එතකොට ඒ නිසා මේ කියන කතා පහුගිය කතා මම පොඩි කාලෙකට මතක හොඳ ගායකෙක් හිටියා ෆ්‍රෙඩී සිල්වා කියන. ෆ්‍රෙඩී සිල්වා කියන ෆ්‍රෙඩී සිල්වාර විහිළුවට ජෝක් එකකට වෙන වෙනට මිනිස්සු අප්පුඩි ගස්ස ගන්න අන්න එහෙම බයිලා කිව්වම තේකලා ෆ්‍රෙඩී. ඒ වගේම තමයි මේ බයිලා ඔක්කොම. ඒ නිසා මේ වෙලාවේ අපිල අපි විශේෂයෙන්ම මහින්ද චින්තනයක මෙරට ඉස්සරහට යන්න ඉතිරි අපි සන්ධානගත වෙලා අපේ නැවත මේ ආණ්ඩුව ගෙනච්චොත් මේ රටේ දරුවන්ට, අම්මට, වැඩිහිටියන්ට, අපේ ඉන්න මේ කර්මාන්තකරුවට රට දියුණු කරන ඉස්සරහට යන්න පුළුවන්කමක් ලැබෙයි. වෙන ආණ්ඩුවට ජනතා විමුක්ති පෙරමුණට හෝ මේ මොනවද සජිද්ධිය සමග ජනබල වේගයට හරි ගියොත් මෙතුමාගේ කතාව කිව්වනේ හොඳ කවුරුනත් කරන්න ඕන දෙයක්නේ. ඒක සදිද්ගත කායිද කියලා කිව්වනේ. ඒ නිසා මම සූතිවන්ත වෙනතුමට ඒ කතාවට එහෙම ගියොත් නැවත කඩාවැටුත් මෛත්‍රීපාල සිරිසේන 2015 ඇවිල්ලා මහින්ද මාත්‍ය හොරා කියලා කඩා දාපු රට විනාශ වෙච්ච රට දැන්ගොඩ ගන්න බැරි වෙච්ච නිසා ආයි අමිලගේ දරුවාගේ දරුවා මේ ඉපදිලා ආණ්ඩු කරන්න ආවත් ආයි ගොඩ ගන්න හම්බෙන්නේ නැහැ මේ වෙලේ මේක කඩා ගත්තොත්. ඒ නිසා මහින්ද රාජපක්ෂේ ප්‍රධානත්වයෙන් හැදෙන සන්ධානය යටතේ මේ රට නැවත ඉස්සරහට ගෙනලා මහින්ද රාජපක්ෂ මහත්තයා කරගෙන ආපු පෝට්‍රේටය, හම්බන්තොට ත්‍රිකෝමලයේ ඉංගිරිය මේ වගේ තියෙන ව්‍යාකෘති ටික හදලා මේ රට ඉස්සරහට ගෙනච්චොත් පමණයි මේ රට දියුණු වෙන්නේ කියන එක විතරයි මට කියන්න පුළුවන්. බොහොම ස්තුතියි. අද වැඩසටහන සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි විධායක සභික තිලක් මහනාම් මහත්මයාට අපගේ ස්තුතිය. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් හිටපු වස්නාර පළාත් සභා අමාත්‍ය පාලිකොඩිකාර මහත්මයා ඔබතුමාටත් බොහොමත්ම ස්තුතියි. ඒ වගේම සමගි ජන බලවේගය නියෝජනය කරමින් අද මේ දේශපාලඥයන්ගෙන් ප්‍රශ්න ඇසීමට ආවා ප්‍රබුද්ධි මහේෂික ඔබටත් බොහොම ස්තුතියි. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් හසිත දර්ශන මහත්මයා අද ප්‍රශ්න අහන්න ආවා ඔබටත් බොහොම ස්තුතියි. අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරණයක් තව පොය තුනකින් මම මුලින් කිව්වා වගේ තව පොය තුනකින් අලුත් ආණ්ඩුවක් ගැන මේ රටට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ අලුත් ආණ්ඩුව හදන්න යන ගමනේදී මේ දේශපාලන පක්ෂ සන්ධාන සහ පුරවැසියන්ගේ මතවාද, යෝජනා, චෝදනා සහ ප්‍රතිපත්ති ගැන අඛණ්ඩව මේ වේදිකාව තුළ ඉඳගෙන සාකච්ඡා කරන්න වාද කරන්න. Monora, fourth pillar.